අයිබුවන් ස්වාධීන රූපවාහිනිය ITN නාලිකාව සතිපතා ඉදිරිපත් කරන සංවාදයේ තවත් වැඩසටහනක් සමගයි ඔබ මේ එකතු වෙන්නේ. ඔබ දන්නවා පසුගිය සති කීපේ පුරාම අපි කතා කළේ දේශපාලනමය මාතෘකා දේශපාලනමය අමුත්තන් සමග තමයි වැඩි වශයෙන් අපි සාකච්ඡා කළේ. මොකද පසුගිය කාලයේ දේශපාලන වාතාවරණයක් උණුසුමක් තිබුණු කාලයක්. නමුත් දැන් දේශපාලන උණුසුම ඉවරයි. අපි වෙනත් විදිහකට අපේ අමුත්තන් ආරාධනා කරලා පොඩි සෞන්දර්යාත්මක ඒ වගේම අද අපි කතා කරන්න යන අමුත්තා සෞන්දර්ය පමණක් නෙවෙයි අපේ රටට වටිනාකමක් ඇති අපේ රටට අභිමානයක් ගෙන දෙන අපේ රටට ආරක්ෂාවක් සපයන ප්‍රතාපවත් චරිතයක්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වෙනි හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමවන් රණසිංහ මැතිතුමා තමයි අද අපේ ආරාධිත අමුත්තා. අමුදාපතිතුමනි ආයිබුවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයිබුවන් ආචාර්ය සෝරත්න දිසානායක මැතිතුමනි. අපේ මෙතන අවට පරිසරයේ දකිනකොට ඔබතුමන්ලා සමහර වෙලාවට හිතනවා ඇති දැන් අපේ අමුදාපතිතුමා ඉස්සරහා සංගීත සටහන් තබා ගන්නා පුංචි මේසිකුත් තියෙනවා, ගිටාර එකක් තියෙනවා. මේක මේ සාකච්ඡාවක්ද සංගීතමය වැඩසටහනක්ද කියලා හිතන්න පුළුවන්. ඒ වගේ පැත්තකුත් තියෙනවා. අපි ඒව ගැන පස්සේ කියන්නම්. මොකද අපේ අමුදාපතිතුමා අමුදාපතිවරයෙක් පමණක් නෙමෙයි හොඳ ගායකයෙක් කියලා අපි දැනගෙන හිටියා. එතුමාගෙන් සින්දුවක් අහන්න නැතුව මේ වැඩසටහන කරන එක පොඩි එතුමාරත් කරන අසාධාරණයක් කියලා අපි හිතලා තමයි මේ වගේ දෙයකට සූදානම් වෙන්නේ. අමුදාපතිතුමනි, අපි සාකච්ඡාව ආරම්භීමට කලින් ඔබතුමන්ලා ගැන කියවෙන, අපේ රට ගැන කියවෙන, රටේ අභිමානය ගැන කියවෙන පොඩි ගීතයක් අහලා ගීතයක් නරඹලා ඊට පස්සේ අපි සාකච්ඡාවට පටන් ගමු. මම හිතනවා මේක හොඳ ආරම්භයක්. බොහොම හොඳයි. දේශමානයෙන් ජාතිකාභිමානයෙන් කියලා කියනකොට නායක හමුදාපතිතුමනි අපිටත් දේශාභිමානය දැනෙනවා, ජාතික අභිමානය දැනෙනවා. ශ්‍රී ලංකා නායක හමුදාව
රට වෙනුවෙන් කරන සේවය අපිට ලබා දෙන අභිමානය ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ලංකාව කියන්නේ මූදෙන් වටවුණු රටක්. ලංකාව වටේටම තියෙන මූද. ඒකින්ද මම හිතන්නේ නාවික හමුදාවට විශේෂ වගකීමක් තියෙනවා ලංකාව වගේ රටකට. දැන් සමහර රටවල් වලට මූදක් නැහැ. සමහර රටවල් වල රටෙන් කොටසයි මූදට ඇති. නමුත් අපේ රට වටේටම මූද. ඒ නිසා නාවික හමුදාවට තියෙනවා විශේෂ කාර්යභාරයක්. ලංකාව වගේ රටකට. දැන් නාවික හමුදාව කියපහම මූදනේ. මහා සාගරයේ තමයි නාවික හමුදාවේ වැඩ තියෙන්නේ. නාවික හමුදාව මූද පමණද ගොඩබිම සේවයක් නැද්ද නාවික හමුදාවට? නාවික හමුදාව ත්‍රිවිධ හමුදාවන්ගෙන් එකක් නිසා. ඔව්. එතකොට අපි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අපේ සේනාධිනායකත් ආරක්ෂක ඇමතිත් හැටියට ජනාධිපතිතුමා යටතේ අපි ක්‍රියාත්මක වෙන හමුදාවක්. එතකොට රටේ එක් එක් අවශ්‍යතාවයන් අනුව අපිට ගොඩබිම රාජකාරිය පැවරෙනවා. සමහර වෙලාවට විශේෂයෙන් හදිසි ආපදා තත්ත්වයන් වල අපි ඒ කටයුතු වලට සහභාගී වෙනවා. එතකොට හදිසි අවස්ථාවල අපිට යම් අපි හිතමු දැන් කෝලාහල තත්ත්වයක් ඇති වෙලා ඇඳිරි නීතිය දාන්න වෙන තත්ත්වයක් ඇති වුණාම පොලිසියට යම් අවස්ථාවක ඒ තත්ත්වෙ මග හරව ගන්න බැරි වගේ තේරෙනවා නම් පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ අයදීම කරපුවම අරකම ආරක්ෂක අමාත්‍යාංශයේ කරන දැනුම් දීමකින් මත ත්‍රිවිධ හමුදාව යොදවන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලත් නායක හමුදාව ගොඩබිම රාජකාරියල යොදිනවා. ඉතින් නමුත් පහුගිය කාලේ තිබිච්ච යුද්ධෙදී නම් අපිට ගොඩබිම රාජකාරිය වෙනමම කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා. ඒ කාලේ ඉතින් ඒකින් හින්දා අපිට ගොඩබිම සටන් වලටම වෙන් වෙච්ච කොටසකුත් අපේ හමුදාවේ හැදුනා ඒ නිසාම. ඉතින් ගොඩබිම රාජකාරියත් සෑහෙන කොටසක් නායක හමුදාවෙන් කෙරෙනවා. එතකොට හමුදාධිපතිතුමනි දැන් අපිට මේ නාවික සබලෙකුට නාවික බටේකුට නාවික නිලධාරියෙකුට මුහුදු සටන් පුහුණුවට අමතරව ගොඩබිම සටන් පුහුණුවකුත් ලැබෙනවද? ඒක සාමාන්‍ය යුද හමුදාව වගේ එකක් අපි ගොඩබිම සටන් වලට විශේෂ හමුදාවක්. නැත්නම් නාවික බටේකුට පුළුවන්ද ඒ ගොඩබිම සටන් කරන්න? ඔව් දිසනාක් මහත්. දැන් අපේ තියෙනවා එක බ්‍රාන්ච් එකක් එක අංශයක් අපි ඒකට පෙට්‍රෝමන් කියන නම භාවිතා කරේ නාවික සබල අංශය. එතකොට නාවික සබල අංශයට තිබිච්ච මූලිකම රාජකාරිය ගොඩබිම සටන් වල යෙදෙන එක. මොකද අපි ඒගොල්ලෝ අපි පටන් ගත්තේ ඒ අංශය පටන් ගත්තේ අපි දැන් අපේ ඔක්කොම නැව් මූදෙම තියන්න බෑනේ ඔය ගොඩටන ලාගුත් තියෙනවනේ. එතකොට එහේ ආපුවම අපේ අපිට ඒකින්ද අපිට තිබුණා වරායවල් ආශ්‍රිත තිබිච්ච ගොඩබිම ආයතන. එතකොට ඒ ආයතන වල ආරක්ෂාව මුලින්ම අපි බලන්න උනා. ඒක මේ පහුගිය කාලේ තිබිච්ච අරගලේ පටන් ගන්න ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වයක් ඒක. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා අපිට ඊට පස්සේ දැන් මේ යුද්ධයේ උත්සන්න වේගණ යනකොට යුද හමුදාවට සහයෝගය දෙන්න අපේ බටේන් යොදවන්න උනා. එතකොටත් අපි නාවික සබලංශය තමයි ඒකට වැඩියෙන්ම යෙදෙව්වේ. ඊට පස්සේ අපි 2006න් පස්සේ යුද්ධයේ ජයග්‍රහණය කරගෙන යන මාවතේ ඉන්න වෙලාවේ යුද හමුදාවට හුඟක් වෙලාවට සිද්ධ වුණා ඉදිරි ආරක්ෂක බලල්ල කියන්නේ ඒගොල්ලෝ ගැටුම් ඉස්සරහා කරද්දී පස්සේ අල්ලගත් ඒවා බාර දෙන්න අපිට එතකොට නාවික හමුදාවටත් ගුවන් හමුදාවටත් STF එකටත් ඒ දේවල් බාර දීගෙන ගියා. ඒ බාර ගැනීම කරන්නත් නාවික හමුදාවට සිද්ධ වුණා. ඒකින්ද ඒවට විශේෂ පුහුණුවක් අපි ඒගොල්ලොන්ට දීලා තියෙනවා. ඊට අමතරව නාවික හමුදාවේ අපේ විශේෂක දැන් ස්පෙෂල් ෆෝසස් කියන එක යුද හමුදාවට තියෙනවා වගේ නාවික හමුදාවට තියෙනවා විශේෂ යාත්‍රා බලගණය කියන එක. ඒතර ඒක අපේ යුද හමුදාව අපි කියන්නේ කමාන්ඩෝ බටේ කමාන්ඩෝ නැත්නම් ස්පෙෂල් ෆෝසස් කියලා කියන දෙක වගේ අපේ ඒගොල්ලොන්ට මූදෙනුත් ගොඩබිමිනුත් ගුවනිනුත් ඇවිල්ලා මේ සටන් බිමකට අවතීර්ණ වෙලා යුද කිරීමේ පුහුණුව ලබා දීලා තියෙන්නේ. ඒක විශේෂ කණ්ඩායමක්. ඒක නාවික හමුදාව කියපුවාම මුහුදට පමණක්ම සීමා වුණු හමුදාවකුත් නෙමෙයි. එහෙම බලන්නේ ගියාම නේද ගොඩබිමටත් අවශ්‍ය වුණොත් අවශ්‍ය වෙලාවට සේවය කරන්න නාවික හමුදාව සැදී පැහැදී සිටිනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් අර ඔබතුමා කිව්වා වගේ හදිසි ආපදා කටයුතු විශේෂයෙන්ම ගම් වතුර කියන්නේ වතුරනේ මුහුද වතුර වගේ නෑදරයක්. එතකොට ඒක සාමාන්‍යයෙන් අපේ අනෙක් හමුදාවකට පොලිසියට හෝ ඒ තරම් පුහුණුවක් තියෙන දෙයක්ුත් නෙමෙයිනේ ජලය සමග කටයුතු කිරීම. ඒ අවස්ථාවලදී මම හිතන්නේ මේ නාවික හමුදාවට විශේෂ වගකීමක් තියෙනවා විශේෂයෙන්ම ගම් වතුර උවදුර වලදී මුහුදෙන් මම හිතනවා ඒකට උත්තරයක් දෙන්න කලින් හමුදාපතිතුමනි අපි වෙලාව බලලා ඊළඟ ඔබතුමාගේ උත්තරයට එන්නම්.
බිස්කට් වේදිකාවට දැන් පැමිණි සීක්‍රගාමි රසයේ මංචි පොටේටෝ ක්‍රැකර්. හරි අපි මම අහපු ප්‍රශ්නය ගම් වතුර විපතක් වගේ වුණාම සාමාන්‍යයෙන් ජලය සමග සටන් කිරීමට විශේෂ පුහුණුවක් තියෙන නායක හමුදාවට පැවරෙන වගකීම විශේෂයි. ඒ අවස්ථාවවලදී අපි දැකලා තියෙනවා ප්‍රවෘත්ති වලින් සහ අනිකුත් අවස්ථාවවලදී නායක හමුදා විශේෂ කටයුත්තක් කරන මේ ගම් වතුර රාජකාරී කියන එක නායක හමුදාවට අලුත් දෙයක්ද අමුතු දෙයක්ද? නෑ, ගම් වතුර රාජකාරී කියන එක අලුත් දෙයක් නෙමෙයි. නාවික හමුදාව පටන් ගත්තට පස්සේ ගම් වතුරක් තිබුණා නම් නාවික හමුදාව ඒ සඳහා යෙදුණා. නාවික හමුදාව විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවම ඒ සඳහා ඒ රාජකාරිය සඳහා යෙදුණා. නමුත් නාවික හමුදාව ඉතින් විශේෂයෙන්ම බෝට්ටු හැසිරවීමේ විශේෂයෙන් කුඩා යාත්‍රා හැසිරවීමේ විශේෂ හැකියාවක් නාවික හමුදාවට තියෙන නිසා ගම් වතුර තියෙන තැන්වල නාවික හමුදාවට විශේෂ රාජකාරිය පැවරෙනවා. නමුත් යුද හමුදාවත් ගුවන් හමුදාවත් ඒ තම තමන්ට හැකි පමණින් ඒ සඳහා සහයෝගය දෙනවා. අපිත් ඒගොල්ලොන්ගේ කොටස් අපි බෝට්ටු හැසිරවීම ඒගොල්ලොන්ට පුරුදු කරනවා. වෙනත් ආපදාවලදී උදව් කරන දේවල් සමහරවිට අපි ගුවන් හමුදාවේ පුහුණුවීම ලැබුණා නැත්නම් යුද හමුදාවේ පුහුණුවීම ලැබුණා. ඒ අපි තුන් අතර තුන්ගොල්ල අතර ඒ බොහොම සහයෝගයෙන් ඒ මහජනතාවට සහයෝගය දැක්වීමේ කටයුත්ත කිරීගෙන යනවා. ඉතින් අපේ වෙනම අංශයක් අපි පටන් ගත්තා මේ අපේ යුද්ධය අවසන් වුණාට පස්සේ අපි ඒකට මේ විශේෂයෙන් මේ ගම් වතුර වගේ හදිසි ආපදා කටයුතු වල උදව් කරන්න අංශයක් පටන් ගත්තා. මම හිතනවා මේ මේ ජීවිත ගණනාවක් බේරා ගන්න ඇති නායක හමුදාව. ඒ වගේම දේපල බේරා ගැනීමක්, ඒ වගේම තමයි ගම් වතුරෙන් අතරමං වූ අයට ආහාර පාන සැපයීම වගේ දේවල් මම හිතනවා නායක හමුදාව විශාල සේවයක් ඉටු කරලා තියෙනවා. අපිට මේ සමහර දර්ශනමය වෙලාවේ පේනවා කොහොමද බේරා ගැනීම කටයුතු කරන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් ජලය සමග සටන් කරන්න පුළුවන් නාවික සෙබලෙක් නාවික නිලධාරියෙකුට ඇර මේ වගේ කටයුත්තක් සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරුයි මම හිතන්නේ. ඔව්, මේ දැන් මේ වගේ කටයුතු වලට ඇත්තටම අපි විශේෂ පුහුණු මධ්‍යස්ථානයකුත් පවත්වන් යනවා. මොකද එහෙම නැතුව හැම ඔය හදිසියකදී විතරක් ඔක එකපාරට බහැලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට මේ වගේ අවස්ථා වලට මුහුණ දෙන්න ඒගොල්ලෝ පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒකටත් අපේ දැන් අපේ අපි ගත්තොත් අපේ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහියුම් ගේ මූලිකත්වයෙන් ඒ ඒ ඒ පුහුණු කටයුතු අපි කරගෙන යනවා. ඒක අපි හදිසි අවස්ථාවක් වෙනකම් බලන් ඉඳලා බෑ මේ වගේ දෙයකට මේ අපේ ළමයෙකු එකපාරට වතුරට දාන්න. එයාට හොඳ පුහුණුවක් ලැබිලා තියෙන්න ඕනේ. කවුරුහරි තමන්ගේ බෙල්ල එල්ලුණොත් තමනුත් අපහසුතාවයකට පත් වෙන අවස්ථාවක් ඒක. ඉතින් ඒක ඒකට පුහුණු කරලම තියෙන්න ඕනේ. කොහොමද එතනින් ගැලවෙන්නේ? කොහොමද අසරණ භාවයට පත් වෙච්ච කෙනාව ගලවගෙන තමනුත් ගැලවිලා මේ ජීවිතය ගලව ගන්න කියන එක? ඒක විශේෂ පුහුණුවක්. එතකොට ඒ අවස්ථාවලට යොදවන්නේ විශේෂ පුහුණුව ලැබූ සෙබළුන් සහ නිලධාරීන්ද? ඔව්, ඒ හැම තමයි අපි වෙනම අංශයක් ඒකට පටන් ගත්තේ. FRS කියන එක අපි පටන් ගත්තේ ඒගොල්ලොන්ව තමයි අපි පළවෙනිම යොදවන්නේ. එතකොට සේ ගැඹුරු නැත්තම් වැඩි අවධානමක් සහිත තැන්වලට ඒගොල්ලෝ යොදවන්නේ. සමහර වෙලාවට අපිට ඒ කට්ටිය මදි වුණොත් අපි අනිත් නායක බටිනුත් අපි ගන්නවා. එහෙම ගත්තම අපි ඒගොල්ලොන්ට දෙන්නේ අඩු වගකීම් තියෙන තැන්. ඒකල වැඩි වගකීම් තියෙන තැන් අර පුහුණු කරපු කට්ටියම තමයි යොදව ගන්න උත්සාහ කරන්නේ. මොකද අපිට ලොකු වගකීමක් තියෙනවා ජීවිතය බේර ගන්න යනකොට. ජීවිත බේර ගන්න කෙනාවත් බේර ගන්න ඕනේ, යන කෙනාත් බේරෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා මේ බොහෝ අවස්ථාවලදී විශේෂයෙන් නායක හමුදාවේ කිමිඳුම්මංශය ලොකු සේවයක් ඉෂ්ට කරන බොහෝ අවස්ථාවලදී දිය යට දේවල් සමහර වෙලාවට නැති වුණු ජීවිත ශරීර හොයාගන්න සහ දිය යට තියෙන නොයෙකුත් දේවල් වලදී නායක හමුදා විශේෂයෙන් ලොකු සේවයක් කරනවා. කිමිඳුම්මංශය නායක හමුදාවේ විශේෂ අංශයක්. ඔව්, දැන් අපි ගමු සමහර වෙලාවට සොරවවල යට වතුර අරගන්න බෑ, හිර වෙනවා. ඔව්, එතකොට ඒ වගේ වෙලාවට අපිට ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් හුඟක් වෙලාවට ලියුම් එනවා අනේ අපිට මේක කරලා දෙන්න කියලා. ඒ වගේ රාජකාරිය හුඟක් හරිය කරන්නේ නාවික හමුදාවේ. ඒකත් ඊටාම ලොකු මේ වගකීම් සහිත දෙයක්. අපේ සමහර අවස්ථාවල අපේ කට්ටිය අනතුරට පත් වෙලා ජීවිතක්ෂර පත් වෙච්ච අවස්ථාත් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා හරිම රිස්ක් එකක් තියෙන ඔව් ප්‍රධානම කටයුත්තක්. ඔව් ඔව්,
සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක්. ඔව්. ඒ වගේම තමයි මම නාවික හමුදාපෙතුමනි නාවික හමුදාවෙන් විශේෂ සමාජ සේවා ව්‍යාපෘති කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔය මේ 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 ආරෝ ප්ලාන්ට්ස් කියලා අපි දැකලා තියෙනවා. අපි ප්‍රවෘත්ති වලින් එහෙම දැකලා තියෙනවා. මම ඒ ගැන පොඩ්ඩක් අපි විස්තර කරමු. දැන් ඒක මම හිතනවා අපේ රටේ තියෙන භෞතික උපද්‍රව ගැන බලනකොට විශේෂ සේවාවක් සපයන ව්‍යාපෘතියක්. ඔව් මේක අපේ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙනවා මේ ඔය හඳුනාගත් වකුගඩු අසනීපයට ප්‍රතිකර්ම කිරීමේ අවශ්‍යතාවය මත පිරිසිදු ජලය ලබා දීමේ ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියට කෙලින්ම නාවික හමුදාව දායක වුණා. අපේ නාවික හමුදාපති හැටියට අඩ්මිරල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත්තයා ඉන්න කාලේ ප්‍රතිආස්තුත කරන උපකරණ, ඒ කියන්නේ රිවර්ස් ඔස්මොසිස් ආරෝ ප්ලාන්ට්ස්, අපි ඒක නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි ඒකේ පාර්ට්ස් ටික ගෙන්නලා අපි ඒව ඇසෙම්බල් කරන්න පටන් ගත්තා. එහෙම කරපු එකෙන් අපිට පුළුවන් වුණා ඒකේ මිල ගොඩක් අඩු කරන්න. එතකොට මීට පෙරත් ඒ වගේ ආරෝ ප්ලාන්ට්ස් තැන් තැන් වල තිබුණා. නමුත් හරි පිළිවෙලක් තිබ්බේ නැහැ. ආරෝ ප්ලාන්ට් එක හයි කරලා ඉවරනාට පස්සේ ආරෝ ප්ලාන්ට් එකේ මේන්ටනන්ස් කොටසක් තියෙනවා කරන්න. දැන් ආරෝ ප්ලාන්ට් එකේ කරන කාර්යය මොකක්ද? ආරෝ ප්ලාන්ට් එකෙන් කරන්නේ ඒකේ තියෙනවා membrane එකක්, filter එකක්. ඒ filter එකට ලොකු ප්‍රෙෂර් එකකින් වතුර ඇතුල් කරනවා. ඇතුල් කරපුවම ඒ filter එකෙන් එහා පැත්තට යන්න පුළුවන් බර ලෝහ තියෙන ඒවා ඔක්කොම ඉවත් වෙලා වතුර වලට විතරයි. ඒක එක්තරා විදිහක පිරිපහදුවා. ඔව්. ඉතින් එතනදී ඒකින්ද එතනින් එළියට ගියායින් පස්සේ අපිට හම් වෙන්නේ හොඳ වතුර විතරයි. අපි ඒ වතුර වල quality එක අපි ටෙස්ට් කරනවා. අපිට ජල සම්පාදන මණ්ඩලයත් ඒකට ලොකු සහයෝගයක් දෙනවා. ඊට අමතරව අපි සමහර වෙලාවට දැන් ඩයාලිසිස් කරන කට්ටිය ඉන්නවනේ මේ වගෝඩු වසනීප නිසා ස්පිරිතාල වල. අපි ඒගොල්ලන්ට හදන ආරෝ ප්ලාන්ට් එකේ වතුර තත්ත්වය එංගලන්තයට යවලා සෑම්පල් එක යවලා කන්ෆර්ම් කරලා තමයි දෙන්නේ. ඉතින් ඒ තත්ත්ව දක්වා අපි ඒ මට්ටමක් අපි පවත්වගෙන යනවා. දැන් මේ 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 සේවයේ වෙන රටවල මේ විදිහේ දේවල් තියෙනවා. දැන් මේක ලංකාවේ නිෂ්පාදනය කරන උපකරණයක් කියලා කිව්ව නේද? මේක අපි මේක ඇසෙම්බල් කරනවා. මේ ආරෝ ප්ලාන්ට්ස් කියන එක ලංකාවෙන් පටන් ගත්ත ටෙක්නොලොජි එකක් නෙමෙයි. අපේ නැව්වල දැනටත් තියෙනවා. අපේ නැව්වල තියෙනවා ආරෝ ප්ලාන්ට්ස්. මොකද අපිට මූදු වතුරෙන් හොඳ වතුර හදා ගන්න. දැන් අපි මේ පාවිච්චි කරන්නේ මූදු වතුරෙන් නෙමෙයි. නමුත් අපවිත්‍ර ජලය, අපවිත්‍ර මිරිදිය. මම හිතන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මම හිතන්නේ ඔය ජලය. ඒ ජලය ඒ විදිහට පිරිසිදු කරලා බොන්න පුළුවන් නම් එහෙම මම හිතනවා ඒක මේ තියෙන ප්‍රශ්නවලට, වකුගඩු රෝගවලට සහ අනිකුත් ඔය රහස් රෝගවලට ලොකු ප්‍රශ්නයක්. මේ ජනාධිපතිතුමා යාපනයේ විශ්වවිද්‍යාලයේ ගමන් කරන දර්ශනයක් තියෙන මේ මොකද්ද මේ මෙතනින් මේ පෙන්වන්නේ? අපි එහෙත් යාපනයේ විශ්වවිද්‍යාලයේත් අපි ඕපන් කරා ප්‍රතිආස්තුත කරන ජල නිෂ්පාදනය. ආ ආ විශ්වවිද්‍යාලයේ සේවය සපයන. ඒ සේවය සපයන. ඉතින් අපි යාපනයේ හුඟක් තැන්වල කරනවා. අපි උදාමුදාවටත් ඔය සහයෝගය ලබා දෙනවා. අපේ ඒක ඇත්තට කියන්නේ ඒ අවශ්‍ය මිනිස්සු ඉන්නේ කොහෙද? ඒක අපි ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඒගොල්ලෝ තමයි අපිට කියන්නේ ප්‍රයෝරිටි ලිස්ට් එක හදලා දෙන්නේ. මේගොල්ලෝ තමයි ප්‍රයෝරිටි ලිස්ට් එක කෙනෙක්. අපි කරන්නේ මේ ඒක assemble කරලා ඒ හට් එකක් හදලා ඒ හට් එකේ මේක කරලා ඊට පස්සේ වැදගත්ම දේ දිසනායක මහත්මයා අපි මේක maintain කරනවා. ඉස්සරත් මං කිව්වා ආරෝ ප්ලාන් ගෙනාවා. ආරෝ ප්ලාන් එක අතහැරලා දැරුවොත් ආරෝ ප්ලාන් එකේ කාලයක් තියෙනවා පාවිච්චි කරලා ඒක ඉවර වෙනවා. එහෙම බෑ. ආරෝ ප්ලාන් එක ඒ දිගටම ඒ ප්‍රමාණිකුලෝ ඒක දීමේ ඒ සැපයුම් ඒ සර්විස් එකක් දෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ මහජනතාව. ඒ වකිම් බාරන තියෙන ඒ වකිම නායක හමුදාවෙන් බාර අරගෙන නායක හමුදාව දැන් ඔය ජල සැපයුම් පමණක් නෙමෙයි මම හිතනවා දැන් අපිට ලැබුණු ප්‍රවෘත්ති සහ අපි දන්න කාරණා අනුව තලසීමියා රෝගය අපිට ලංකාවට තියෙන ලොකුම උදුරක්. මේ සම්බන්ධයෙන්ුත් මම හිතනවා පහුගිය දවස්වල අපි ප්‍රවෘත්ති වලින් දැක්ක නායක හමුදාවේ මැදිහත් වීමක් තියෙනවා සහ විශාල සේවයක් කරනවා මේ රෝගය සම්බන්ධයෙන් වෛද්‍ය අංශයට. ඔව් ඒක නම් අපි ඇත්තටම දැන් අපි ආරෝ ප්ලාන්ට් හදන එකත් අපි පටන් ගත්තේ අපි R&D එකෙන් තමයි ඔය assemble කරන වැඩේ කරේ. ඒ වගේම මේක 2011 මං හිතන්නේ අපේ R&D එකෙන් අපි පටන් ගත්තේ ඔය infusion pump කියන එක. ඒ කියන්නේ තැලිසීමියා රෝගියෙකුට විශාල කාලයක් තුල දෙවියොතු ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා.
ඒක ඉතාම ක්‍රමයෙන් ටික 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 රිලීස් වෙන්න ඕනේ. ඉතින් අර ඉන්ෆියුෂන් පම්ප් එකක් පිටරටින් ගේනකොට මම හිතන්නේ රුපියල් ලක්ෂයක් විතර වැය වෙනවා. අපිට ඒක ඇසෙම්බල් කරලා අපිට කරගන්න පුළුවන් වුණා රුපියල් 20000ක් විතර මම හිතන්නේ. මට හරියටම ෆිගර් එක මතක නැහැ. ඒ වගේ අඩු ගාණකින්. ඒකෙන්ද අපි මේව නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඔව්. නාවික හමුදාවේ ඉන්න වැඩ කරන කට්ටිය ගේ මුදලින් තමයි අපි මේව හදන්නේ. ඒගොල්ලෝ අපිට මේ මහජන සුභසාධනයේ සඳහා කියලා වෙනම මුදලක් පරිත්‍යාග කරනවා. ඒගොල්ලෝගේ වැටුපෙන්. ඒකෙන් එකතු වෙන මුදලින් තමයි අපි මේව හදන්නේ. ඒව හදලා අපි ඉස්පිරිතාල වලට නොමිලේ තමයි දෙන්නේ. ඒක ලොකු සේවයක්. ඒ කියන්නේ ඒ අවශ්‍ය මුදලුත් එකතු කරලා ඒ මුදල් වලින්ම මේක නිෂ්පාදනය කරලා තමයි අපි ඉස්පිරිතාල වලට ලබා දෙන්නේ. නමුත් අපිට තාමත් අවශ්‍ය කරන සියලුම දේ දී ගන්න විදියක් නැහැ. අපිට අර ලැබෙන අපිම එකතු කරන නිසා අපිට ලැබෙන මුදලෙන් අපි හැකි තරම් කරනවා. සමහර ලාට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන අපිට ලැබිච්ච ලාට අපිට ඒ සංඛ්‍යාව වැඩි කරලා හදලා දෙනවා. ඔව් මේකට මේකට සාමාන්‍යයෙන් මේ මේ දැන් නාවික හමුදාව පමණක්ද මේකට පිට අපේ සාමාන්‍ය වැසියන්ට මේකට දායක වෙන්න පුළුවන්ද? ඔවුන් ඔවුන්ගේ ආධාර ක්‍රීමට කැමති නම් ඒව බාර ගන්න. ඔව් ඒක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දුන්නොත් අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගෙන් තමයි ප්‍රතිපාදන ගන්න එක වඩා සුදුසු. නාවික හමුදාවට ඒ මුදල යොදවන්න නැතුව දැන් අපි ආරෝ ප්ලාන්ට් එක හදන එක වුණත් ආරෝ ප්ලාන්ට් වලට මුදල් ජනාධිපති ලේකම් කාර්යාලයට දුන්නා නම් එතනින් තමයි ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන වෙනම හඳුනනුගත වකුගඩු රෝගේ සම්බන්ධ වෙච්ච වෙනම ව්‍යාපෘතියක්. ඉතින් ඒ ව්‍යාපෘතියට මුදල් දුන්නොත් ඒ ව්‍යාපෘතියෙන් තමයි අපිට මුදල් ලැබෙන්නේ. මම හිතන්නේ ඒ ක්‍රමය තමයි වඩා සුදුසු. කෙලින්ම නාවික හමුදාවට මුදල් එවන්න නැතුව. එතකොට එතන අර අපේ ඔව් ඒක හරි. නාවික හමුදාවෙන් ඒ සේවය සපයනවා ඒ දායකත්වය දෙනවා. ඔව් හමුදාපතිතුමනි දැන් අපි හමුදාවේ හමුදා පුහුණුව ගැන කතා කළොත් එහෙම දැන් දැන් මේ සියලුම සමාජ කටයුතු සමාජ සත්කාරවලට අමතරව ඊට වඩා හමුදාවට තියෙන ප්‍රධාන වගකීම තමයි රටේ ආරක්ෂාව විශේෂයෙන් මුහුදු ආරක්ෂාව. එතකොට මෙතනදී මේ සෙබළුන් සහ නිලධාරීන් පුහුණු කිරීමේදී ඒ පුහුණු කිරීමට අවශ්‍ය සම්පත් අපේ රටේ තියෙනවද? පුහුණු කිරීමට අවශ්‍ය විද්‍යායතන සහ අභ්‍යාස ආයතන තියෙනවද? එහෙම නැත්නම් මේ පිටරට ගිහිල්ලාද පුහුණු වෙන්නේ? මොන විදිහද අපේ නිලධාරීන් සහ සෙබළුන් පුහුණුව ලබන්නේ? ඔව් දැන් අපි නාවික හමුදාවට පුද්ගලයෙක් බැඳෙනකොට එක්ක නාවිකයෙක් හැටියට බැඳෙන්න පුළුවන් නැත්නම් නිලධාරියෙක් හැටියට බැඳෙන්න පුළුවන්. ඒතර මේ දෙගොල්ලොගෙන්ම මූලික පුහුණුව දීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට නාවිකයෙක් හැටියට බැඳුනත් නිලධාරියෙක් හැටියට බැඳුනත් සමහර වෙලාවට නාවික හමුදාව තාක්ෂණය මුල් කරගත් හමුදාවක්. එතකොට ඒ තාක්ෂණ දැනුම ලබා ගන්න කොටස් වෙනම ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ මූලික දැනුම අපි දෙනවා. නමුත් ඊට වඩා ඉහළට යනකොට අපි සමහර වෙලාවට අපිට පිටරටවල් වලට යවන්න වෙනවා. විශේෂයෙන් අපි නිලධාරීන් පුහුණු කරන්න අපි ඉන්දියාවට හුඟක් වෙලාවට අපි නිලධාරීන් යවනවා. නාවිකයින්ටත් අපි අපේ වෙනම නේවල් ඉන්ස්ටිට්‍යූට් ඔෆ් ටෙක්නොලොජි කියලා අපේ වැලිසර ආයතනයක් තියෙනවා. අපි එතන කරන එකට අපිට ඩිප්ලෝමා සහතිකයක් ලැබෙනවා. ඒගොල්ලොන්ට අමතරව අපි එතනින් හොඳට කරන කට්ටියව අපි ඉන්දියාවට යවනවා ඒගොල්ලොන්ගේ වැඩිදර පුහුණුව සඳහා. එතකොට අනෙක් කටයුතු සඳහා පුහුණු වෙන කට්ටියත් අපිට තරමක් දුරට පුහුණු කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් නාවික හමුදාව දැන් ඔබතුමා කිව්වා වගේ අපි මූදෙන් වටවෙච්ච රටක්. අපි නාවික හමුදාව නැවක නැගලා මූදට ගියාම අපි වෙනත් ලෝකයේ තියෙන අනෙත් නාවික හමුදාත් එක්ක එකට වැඩ කරන්න ඕනේ. ඒතර මේ එකට වැඩ කිරීමේදී අපිට ඒ ගොල්ලොත් එක්ක කරට කර වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අද තියෙන තාක්ෂණික දැනුම අපි ගාව තිබුණත් නැතත් අඩු ගානේ කතා කරන්න හෝ ඒ ගැන අවබෝධයක් ලබා ගැනීම හැකියාව අපිට තියෙන්න ඕනේ. ඒ සඳහා උසස් වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් අපි ඒගොල්ලොන්ට දෙන්න ඕනේ. අධ්‍යාපනයක් අපි දෙන්න ඕනේ. ඉතින් අන්න ඒ හින්දා සමහර වෙලාවට අපි පිටරටට යවලා මේ පුහුණු වීම කරලා ගන්නවා. මොකද අපි ඒගොල්ලොත් එක්ක වැඩ කරනකොට ඒ එකම තලයක ඉන්න ඕන නිසා. ඉතින් ඒ ඒ අපේ විතරක් නෙමෙයි අපි පුහුණු වීම කරද්දී අනිවාර්යයෙන්ම බාහිර රටවලටත් යවලා කරගන්න ඕනේ. අපිට ඇමරිකාවත් එංගලන්තේ ඉන්දියාව පකිස්තානේ බංග්ලාදේශය චීන මැලේසියා ඔස්ට්‍රේලියා ජපාන් මේ සියලුම රටවල් ඇත්තටම මේ මේ යුද්ධය අවසන් වුණාට පස්සේ නාවික හමුදාවට ලොකු සහයෝගයක් දෙනවා අපේ කට්ටිය ට්‍රේන් කරගන්න. අපේ රට මූදෙන් වටවලා තියෙනක විතරක් නෙමෙයි දිසානායක මහත්මයා, අපේ රටේ දකුණෙන් තමයි ලෝකයේ ප්‍රධාන දමනීය තෙල් දමනීය ගමන් කරන්නේ.
ඒ කියන්නේ මිඩ්ල් ඊස්ට් වලින් ගන්න තෙල් ලෝකේ තියෙන ෆැක්ටරි තියෙන්නේ අපිට නැගෙනහිරින්නේ. ඒ කියන්නේ චීනේ, කොරියාව, ජපානේ ඒවට තෙල් ටික යනවා. ඒ වගේ නිෂ්පාදනය වෙන නිෂ්පාදන ආපහු බටහිර පැත්තට එනවා. මේක යන්නේ අපේ රටට ඉතා ළඟින් දකුණෙන්. මේ ගමන් කරන අපි කියනවා ඒකට සී ලයින්ස් ඔෆ් කමියුනිකේෂන් කියලා. ඒ ප්‍රධාන මාර්ගය ආරක්ෂා කිරීමේ වගකීම නාවික හමුදාවට පැවරෙනවා. ඒක ඒක ඒ ඒ තම තමන්ගේ රටවල් වලින් කරගත අන්තර්ජාතික ප්‍රජාව වෙනුවෙන් කළ යුතු රාජකාරියක්. ඉතින් ඒ රාජකාරිය වගකීමෙන් කරන්න නම් අපිට ඒ සඳහා ඒ තාක්ෂණික දැනුමත් ඒකට අනිත් නාවික හමුදාත් එක්ක එකතු වෙලා වැඩ කිරීමේ හැකියාවත් එන විදිහට අවශ්‍ය දැනුමත් ලබා දෙන්න ඕනේ. ඔව් අපි සුළු විරාමයකට ගිහිල්ලා අපි ඊළඟ සාකච්ඡාව ඊළඟ කොටසට යමු හමුදා ප්‍රතිමනේ. ස්වාධීන රූපවාහිනියේ සංවාදයේ සමගයි ඔබ එකතු වී සිටින්නේ. විරාමෙන් පසුව අපි නැවතත් සාකච්ඡාවට නාවික හමුදාපතිතුමනි, නාවික හමුදාව කියන්නේ අපිට ආරක්ෂාව සපේන අපිට රට ගැන වගකීමක් දරන බුහුද ගැන වග කියන සේවාවක් පමණක් නොවේ කියලා අපි කතා කළා. අපි ඒක දන්නවා. එක්තරා විදිහකට බලනකොට නාවික හමුදාව කියන්නේ පොඩි సౌందర్యාත්මක ආයතනයක් කියලා කියන්නත් පුළුවන්. මොකද අපි දකිනවා නාවික හමුදාවෙන් ජාත්‍යන්තර තලයේ ඒ ගායක ගායිකාවන් බිහි වෙනවා. අපේ රණවිරු රියල් ස්ටාර් එකේ පළවෙනි ස්ථානය දිනා ගන්නවා, තෑගි දිනනවා. ඒ වගේම සංගීත වෙනම තූරිවාදක කණ්ඩායමක් ඉන්නවා. ලංකාවේ තියෙන හොඳම සංගීත ආයතනයක් ලංකා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූරිවාදක කණ්ඩායම කියපුවාම හොඳ නර්තන කණ්ඩායමක් ඉන්නවා, හොඳ ලේඛකයෝ ඉන්නවා, හොඳ ගීත රචකයෝ ඉන්නවා, හොඳ නාවික හමුදා ප්‍රතිනිධියෙක් හිටියා මීට කලින් හොඳ සින්දු ලියන මමත් අඳුරන ඒ විදිහේ ලේඛකයෝ ඉන්නවා. එහෙම තැනක මම කලිනුත් කිව්වා මේ අපේ මේ එතන මේ අපේ මැදිරියේ තියෙනවා සංගීත භාණ්ඩ සහ සංගීත මෙවලම්, හිතන්න ඇති මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. වෙන සංගීත වාදකයෝ හෝ ගායකයෝ හෝ මෙතෙන් එන්නේ නැහැ. අපේ නාවික හමුදාපතිතුමා මම කලින් කිව්වා වගේම හොඳට සින්දු කියන්න පුළුවන් හොඳ ගායකයෙක්. ඉතින් එතුමාගෙන් සින්දුවක් අහන්නේ නැතුව මේ වැඩසටහන අපි ඉවර කළොත් එහෙම ඒක එතුමාට වැඩි අපිට අසාධාරණයක්. අපි සින්දුවක් කියමු නාවික හමුදාපතිතුමනි. අපි ඔව් දැන් ඔබතුමා සංගීතඥයෙක් හෝ ගායකයෙක් වැසින් නම් අපි හඳුනන්නේ නැහැ. නමුත් අපි දන්නවා සින්දු කියන්න පුළුවන් කියලා. මේ කොහොමද ගීත ගායනයට අහුනේ? ඒක පොඩි කාලේ ඉඳන් වෙච්ච දෙයක්. ඒක නිකන් සහජයෙන් තිබිච්ච හැකියාවක්. ඔව්. තූරිවාද කණ්ඩායම නෙමෙයි වැඳුවේ නේද? නෑ මම නාවික හමුදාවට බැඳිලා ඉතින් ඒක මේ ඒක ඉතින් බැඳුනම කණ්ඩායමක් හැටියටනේ අපේ පුහුණු කටයුතු වෙන්නේ. ඔව්. ඒතකොට එදා ඉඳන්ම ඔය මේ සින්දු කිව්වේ ඉස්සෙල්ලම බැච් එකේ උන්ට. ඊට පස්සේ අඳුන ගන්න කට්ටිය. ඉතින් අපි සමහර වෙලාවට හවස සාදයක් එහෙම තිනකොට ඒ සින්දු කියන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ විදිහට තමයි ওই සින්දු කියන්න පටන් ගත්තේ. ඉතින් මම මේ වගේ අවස්ථාවකට නම් ඇතරම එහෙම සින්දු කියන්න බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඔව්. නමුත් කමන්නේ බලාපොරොත්තු නැතුව අපි කියන එක වැඩි හොඳයි. මේ මං හිතනවා මේ නාවික හමුදාපති කියන තනතුරට ආපහුම සින්දු කියන්න පුළුවන් දන්නේ නැහැ. අපේ ගෙදරත් නාවික හමුදාපති කෙනෙක් ඉන්නවා සින්දු කියන්න පුළුවන් කන්දට. නාවික හමුදාපතිලාට ලැබුණු වෙන වරප්‍රසාදයක්ද ඒක දන්නේ නැහැ. ඔව් මං හිතන්නේ දැන් අපි ගත්තොත් මට පෙර හිටපු කෙනාට පුළුවන්. ආ ඉතින් ඒකනේ කියන්නේ මං හිතනවා ඒක වෙන මොකක් හරි වරප්‍රසාදයක්. දැන් ඔය අර ගෙදර ඉන්නවා කියපු කෙනාට පස්සේ අපේ කෙනාට පුළුවන්. එහෙමද? ඔව් ඉතින් ඒක හින්දා මං හිතන්නේ මොකක් හරි එතන සම්බන්ධයක් ඇති. මොකක් හරි එකක් තියෙන එක ගැන වෙනම හොයන්න ඕනේ. අපි එන සින්දුවක් අහලා ඉමුද? හොඳයි. අපි සුලං කුරුල්ලෝ කියන ගීතය කියමු. මොකද මේ ආචාර්ය ප්‍රේමසිරි සංගීතය අරුණ ලංකා ගායනා කරන්නේ පදරචනය. හැබැයි ඒ සින්දුව නම් බලාපොරොත්තු වෙන්න එපා. කමන්නේ අපි අපි අහලා බලලා අහලා ඊට පස්සේ ලකුණු දෙන්න. සුලං කුරුල් හෙමින් නැගී මල් සුවඳ කීයර ගෙන එන්නේ ආදර උයනේ දොරටුව අරගෙන උච්චම් කරමින් පියමන්නේ සුලං කුරුල් හෙමින් නිගිල්ලී Mm-hmm.
පොතේ පිටුවක් පෙරලී ඇති මොනවද එහි ලියවී ඇති ආදරේ 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 සුලං කුරුල් හෙමින් නිගිල්ලි මල් සුවඳ කී අරගෙන එන්නේ ආදර ලෝකෙට පාර කියන්නයි ගඟ සුදු ඇලි තල මතුවන්නේ සුලං කුරුල් හෙමින් නිගිල්ලි කලොවේ දොර අගුළු වැරි අද මොනවද එහි සිර වී ඇත්තේ ආදරේ 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 සුලං කුරුල් නිගිල්ලි මල් සුවඳ කී අරගෙන එන්නේ එගොඩ ගොඩී ඇති සිහින විමානෙට මේ පොඩි ඔරුවේ පාවෙන්නේ සුලං කුරුල්ල හෙමින් නිගිල්ලි මම කල්පනා කළේ මොකද යුග ගීතයක්නේ මට සින්දු කියන්න පුළුවන් වුණා නම් අර ඇන්ජලින් බ්‍රුන්තිලගේ කැලම කියලා වාසනාවකට මට ඒ වාසනාව නෑ. ඉතින් ඒක නිසා ඔබතුමා ඒක තනියම කිව්වා. අපි දෙවෙනි වටේට හරිනවා. කොහොමනම් අපි ලකුණු දෙනවා දෙවෙනි වටේට තෝරගන්නවා. බොහොම ස්තුතියි. මේ සංගීත විෂයක් හැටියට පාසල් කාලේ හරි ඉගෙන ගත්තද? 6 ඉඳන් 9 වෙනකම්. ඉතින් හරි ඉගෙන ගත්තේ නෑ. නෑ. ඉතින් ඔච්චර හැකියාවක් තියාගෙන ඒක අතහැරලා ඉන්න තුවක්කුවක් අතර ගත්තේ. ඒක ඒක නම් අතටාවේ ඇත්තටම රස්සාවට මේ ඊට පස්සේ තමයි ආදරය ඇති වුණේ හමුදාවට. ඒක තමයි කියන්නේ. එතනින් පටන් ගන්න හින්දා ඔබතුමාගේ නාවික හමුදාවේ ගමන් මාර්ගය. මම 1982 දී නාවික හමුදාවට බැඳුනේ 11 වෙනි බඳවා ගැනීමට. අපි මූලික පුහුණු කාලය අවසන් වෙනකොට බැඳෙන්නේ මොන තත්ත්වෙන්ද? කවුරු නැසෙන්ද? ඒක කැඩට් නිලධාරී කියලා කියන්නේ. ශිෂ්‍ය බට නිලධාරී. හැටියට බැඳෙන්නේ. ඉතින් ඒකේ මූලික පුහුණුව ඉවරුනායින් පස්සේ මධ්‍ය නිලධාරියෙක් වෙනවා. ඒතර ඒ කාලේ ඒ මධ්‍ය නිලධාරී වෙන එක තමයි අපේ විසිරියාමේ පෙළපාලි හැටියට ඒ කාලේ තිබුණේ. ඉතින් එතනදී එතනින් ඒ හොඳම ශිෂ්‍ය බට නිලධාරී හැටියට පත් වෙච්ච නිසා මට පුළුවන් වුණා රාජකීය නාවික හමුදාවේ ඩාට්මත් වල පුහුණුවට යන්න. ඉතින් මම ඊට පස්සේ එහෙ පුහුණුවට ගිහිල්ලා මේ නැවත ආවට පස්සේ අපි ඊට පස්සේ යන්න වුණා නැවත වරක් ඉන්දියාවට යනවා. අපි එතකොට අපි උසස් වීමක් ලැබෙනවා සබ් ලෙෆ්ටිනන්ට් හැටියට. ඊට පස්සේ ඉතින් එක පටියක්. ඒතර ඒ සබ් ලෙෆ්ටිනන්ට් කාලේ ඒකට ඒ සබ් ලෙෆ්ටිනන්ට් ටෙක්නිකල් කෝස් කියලා එකක් තියෙනවා. ඒක එතකොට අපි ඉන්දියාවේ පමණමයි කරේ. ඉතින් එතකොට ඒකට අපි ඉන්දියාවට ගියා. ඒ ගිහිල්ලා ආවා. එතනින් පස්සේ ඉතින් ඒ එනකොට මේ පැත්තේ තත්ත්වේ ටිකක් හොඳ නෑ. ඉතින් එතන ඉඳන් ක්‍රමක්‍රමයෙන් මුහුදු රාජකාරී වලට තමයි වැඩිපුර අවස්ථාව හම්බුනේ. ඊට අමතරව ඇත්තටම මට ලොකු අවස්ථාවක් හම්බුණා පුහුණු කිරීම් කටයුතු වලට සහභාගි වෙන්න. ඉතින් ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා. ඉතින් ඒකයි. ඊට පස්සේ ඉතින් අපි ඒ කාලේ හරියනකොට අපි ආපෝසරයක් මම අපේ වේග ප්‍රහාරක මුර යාත්‍රා කණ්ඩායමට බැඳුනා. එතනත් හුඟක් අත්දැකීම් ලැබෙන
අවස්ථාවක් ඒක. ඊට පස්සේ ඉතින් ආපු සරයක් නාවික හමුදා මූලස්ථානයේ රාජකාරී වෙනත් ගොඩබිම් රාජකාරී ආපහු මූදේ කොහොම ගිහිල්ලා මම දැන් අර ගෙදර ඉන්නවා කියපු නාවික හමුදා නිලධාරියා මගේ අනනිලධාරී හැටියට හිටියා මේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවේ එක වතාවක් මම ඉන්න කාලේ ඇඩ්මිරල් දිසානායක එතකොට මේ අපි FA4 කියලා කියන්නේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවේ අනනිලධාරී හැටියට හිටියා එතනින් පස්සේ මම නැවතත් වෙනත් වෙනත් රාජකාරී ආයෙ නැව්වලට ගියා ජයසාගර ගියා ඊට පස්සේ ආපොසරයක් ස්ටාෆ් කෝස් කියලා ඒ මාණ්ඩලික පාඨමාලාව හදාරන නැවත ඉන්දියාවට යන්න ලැබුණා. ඔහොමින් අතරතුරේ මමත් ඒ වේග ප්‍රහාරක මුර යාත්‍රාවේ අනිලධාරී හැටියට පත් වෙලා ආවා. එතනදී තමයි ඒ එතකොට ඇත්තරම සීස් ෆයර් පීරියඩ් එක 2002. ආ ආ ආ. එතකොට කියන්නේ අපි සතුරා ඉන්නවා සතුරා නැහැ. කාලේ. ඉතින් ඒක අමුතු කාලයක්. ඒකට ඒ කාලේ ඒ කට්ටියගේ අපි ට්‍රේනින් එක දිගටම තියාගෙන ආයතන තිබුණා. නමුත් ගැටුම් නැතුව ඒක අමුතු කාලයක්. ඔව්. ඒතර ඒ කාලය තුළ තමයි මට මගේ ජීවිත නායක ජීවිතේ මට ලැබිච්ච ලොකුම දේ ලැබුණේ. එහෙමයි. දැන් නායක හමුදා පුතුමා මට කතා කරලා ඇහුවා අපිට ඇමරිකාවෙන් නැවක් හම්බෙනවා ඒ නැවේ CEO හැටියට යන්න කැමතිද කියලා. ආ. මම අපොයෝ කියලා. ඉතින් ඒක තමයි මම එතකොට පුතුමාගේ නිලයේ මොකද්ද? එතකොට මම කැප්ටන් කෙනෙක්. කැප්ටන්. ඔව්. පස්සේ ඔය මේ අපි අපිට එහෙන් හම්බෙච්ච සමුදුර කියන නැව ලංකාවට අරන් එන්න ඇමරිකාවෙන් ඉඳලා ඒක සේල් කරන්න මට chance එකක් හම්බුණා. ඒක තමයි දැනට නාවික අපේ ලංකාවේ නාවික ඉතිහාසයේ දිග්ගම මුහුදු ගමන හැටියට තියෙන්නේ. ඇමරිකාවෙන් ඉඳලා මෙහාට. ඇමරිකාවෙන් ඉඳලා කොළඹට ආපු. ඉතින් ඒකට මම හරි වාසනාවන්තයි මට ඒ අවස්ථාව ලැබුණා. කොච්චර කාලයක් ගියාද ඇමරිකාවෙන් ඉඳලා මෙහාට එන්න? මාසයයි සතියයි. මාසයක් ගියා. ඔව් අපි හැමින් නෙන්නේ. එතකොට ඒ අතරතුර කොහේ හරි නවත්තනවාද? ඔව් නවත්තන්න උනා. ඉතින් අපි අපිට අපි අපිට තෙල් ගහන්න ඕනේ. ඔව්. එතකොට සෑහෙන කාලයක් යනවා. එතකොට අපිට කැම බීම ಜಾති ගන්න ඕනේ. ඒව සඳහා තැන් තැන් වල නවතින්න උනා අපිට. එතකොට නැමෙ අනික නායක නාවික පිරිසත් ලංකාවේම පිරිසත්ද? ඔව් අපි තනිකරම නාවික හමුදා. තනිකරම ඔක්කොම ශ්‍රී ලංකා නාවික හමුදා. ඒ මුළු ක්‍රූ එකම නාවික හමුදා වෙන කවුරුත් ආවේ නැහැ. අපිමයි ඒක නැව අරන් ආවේ. එහෙම පුළුවන් ද දැන් මේ මේ නැවක් හුරු නැත්නම් දැන් අපිට දැන් හොඳයි අපි කාර් එකක් කියලා දැන් අපිට කාර් එකක් කියලා වෙන්න පුළුවන් නම් ඕනෑම කාර් එකකට ගියාම අපිට ඒක ලවගෙන යන්න පුළුවන්. ඒ වගේ මේ නාවික නිලධාරියෙකුට ඕනෑම නැවක් අරගෙන ඉන්න පුළුවන් ද එහෙම? අන්න ඒක තමයි මං කිව්ව අර පුහුණු වීමක් අවශ්‍යයි කියලා. ඔව්. අපි අර පුහුණු වීම දෙනවා කියලා කිව්වා. ආ පුහුණුවක් ලැබුවා. අන්න ඒ ඉතින් ඒ පුහුණු වීම වල ප්‍රතිඵල තමයි අපිට ගන්න පුළුවන් උනේ. දැන් අපි ඒක එතන ඉඳන් ඒ ජලතරණය කියන එක නැවිගේෂන් කියන එක කරන්න ඒ නීති පද්ධතියෙන් තුල ඒ පුහුණුව කිරීමේ හැකියාව තිබුණා. ඉතින් අපිට ඒක අපි බොහොම සතුටෙන් ආඩම්බරෙන් ඒ නැව අරන් ආවේ. ඔකේ අද්මිනාල්තුමනි අපි නැවත වරක් සුළු විවේකයකට පාලන මැදිරියට ගිහිල්ලා නැවත සාකච්ඡාවට එමු. විරාමයෙන් පසු ඔබ නැවතත් ස්වාධීන රූපවාහිනී සංවාදයත් සමග නාවික හමුදාව පිටුමදී නාවික හමුදාව මම හිතනවා සංඛ්‍යාවෙන් දෙවෙනි වන්නේ ලංකාවේ යුද හමුදාවට පමණයි. ඊට පසුව තමයි නාවික හමුදාවේ පිරිස ඉන්නේ. කොච්චර විතර පිරිසක් නාවික හමුදාවේ ඉන්නවද බට පිරිස? දැන් මේ වෙනකොට දිසනායක මහත්මයා අපි මුළු නාවික හමුදාවම 55,000ක්. ඒකෙන් 45,000ක් විතර නාවිකෙන් 4,000ක් විතර 3,000ක් 4,000ක් ගානක් නිලධාරීන්. ඊටු ටික අපි විශේෂ සේවය යටතේ බඳවාගත්ත කොටසක්. ඒත් නාවිකෙන් කොටසක් නාවිකෙන් ඒකයිද ස්වේච්ඡාහමුදාව? ඒ ස්වේච්ඡාහමුදාවත් එක්ක. හා හා. ස්වේච්ඡාහමුදාව කියන අය ඒගොල්ලෝ නිතරම සේවයේ නැහැ අවශ්‍ය වෙච්ච වෙලාවට පමණයි කැඳවන්නේ. එහෙම තමයි අපි මුලින් හිටියේ. නමුත් අපි අර යුදමය වාතාවරණය තිබිච්ච කාලේ ඒගොල්ලෝ දිගටම අපිත් එක්ක හිටියා. මොකද ඒ අවස්ථාවේ අපිට දිගටම තිබ්බා. ඉතින් ඒ නිසා හුඟ දෙනකොට දැන් ඉස්සර ස්වේච්ඡානාවික කියන කොටස ඇතරම වෙනත් රැකියාව කරපු අය අපේ අවශ්‍යතාවයක් අපුවම නාවික හමුදාවට අවිලා සේවය කරලා ආපහු යනවා. අර අපිත් එක දිග කාලයක් හිටපු නිසා ඒගොල්ලන්ට පිට තිබිච්ච රැකියා ඔක්කොම අහිමි වෙලා ගියා. ඉතින් ඒකින් දැන් ඒගොල්ලෝ දිගටම නාවික හමුදාවේ බොහොම ටික දෙනෙක් දැන් ආයි අපි පටන් ගන්නවා. අර පිට රැකියා කරන කට්ටිය ඇවිල්ලා කෙටි කාලිනව නාවික හමුදාවේ ඉඳලා ඉන්නේ බොහොම අඩුවෙන් තමයි දැනට වෙන්නේ. එතකොට ස්වේච්ඡා සේවය කරන අයටත් සාමාන්‍ය යුද පුහුණුව නාවික පුහුණුව ලැබෙනවද? සම්පූර්ණයෙන්ම ලැබෙනවා. ඒ සාමාන්‍ය නාවික සැබලෙකුට ලැබෙන පුහුණුව ලැබෙනවා. කාලය කෙටි. ඒ නිසා මුළු පුහුණුව සම්පූර්ණයෙන් ලැබෙනවා කියන්න බෑ. නමුත් තමන්ගේ රාජකාරී කරන්න අවශ්‍ය කරන දැනුම අපි දෙනවා.
එතකොට දැන් මේ සෙබළුන් නාවික බටහින් පුහුණු කරන මධ්‍යස්ථාන ලංකාවේ එක තැනකද තියෙන්නේ කොහෙද තියෙන්නේ මුලින් ඇත්තටම අපි තිබුණේ ත්‍රිකුණාමලේ ඔව් එහෙම තිබිලා මේ අපේ රටේ තිබිච්ච අවශ්‍යතාවය නිසා නාවික හමුදාව සංඛ්‍යාත්මකව වැඩි වෙන්න පටන් ගත්තා 2006 2008 කාලය තුළ අපි ඇත්තටම දෙගුණයක් වුණා දැන් ඒ කාලේ වෙනකොට අපිට ත්‍රිකුණාමලේ විතරක් මේ පුහුණුවීම් කටයුතු කරගන්න හැකියාව තිබුණේ නැහැ ඒ නිසා අපි අපේ පුණෑව තිබුණ කැම්ප් එකටත් බූසේ තිබිච්ච කැම්ප් එකටත් මේ සමහර වෙලාවට තංගල දින කැම්ප් එකේ පාව අපි ට්‍රේනින්ග් පටන් ගත්තා දැන් ඒ දැන් අපි ඉතුරු වෙලා තියෙන්නේ අපේ මූලික පුහුණුව නාවිකයන්ට ලබා දෙන ප්‍රධානම ආයතන තියෙන පුණෑවේ අපිට මේ ඒ ආයතනයේ නම ශික්ෂා ශික්ෂා කියන්නේ කොහෙද ඒක තියෙන්නේ පුණෑවේ ආ පුණෑවේ කඳවුරේ අපි දැකලා තියෙනවා වීඩියෝ පටයක් මම ඒක කැමැති දැන් පෙන්වන්න අර පෙළගැසීම් සහ සරඹ වැඩසටහනක් ඒක මවිත කරන තුරු අපි මම දැකලා තියෙනවා පිටරටවල ලංකාවේ මම හිතන්නේ අපි දැකලා නැහැ අපේ අපේ ස්වාධීන රූපාණී නර්මන මේ වගේ දේවල් වලට සහභාගී වෙන්නේ ඇත්තටම මූලික පුහුණුව අවසන් කරන නාවික පිරිස මේක ගෑන් ළමයි පිරිමි ළමයි දෙකම එකතුවක් ඒතර ඒ සරඹ උගන්නන කොටස තියෙන කැපවීම තමයි මට ওই වගේ අවස්ථාවක පේන්නේ. ඒගොල්ලෝ කොච්චර කැප වෙලා මේක ඉගෙනනවද? අර ළමයින්ට තේරෙන විදිහට, ඒ ළමයින්ට කරන්න පුළුවන් විදිහට මේක කරවන්න කොච්චර කැපවීමක් ඕනේද? ඒක තමයි මම දකින්නේ. ඔව් දැන් අපිට මේ තිරේ දිස් වෙනවා ඒ දර්ශන මේ වදිහා බලාගෙන ඉන්නකොට හිතෙනවා මේ කරන්නේ මේ මේ මිනිස්සෙන් විසින් කරන හරියට නිකන් චිත්‍ර ශිල්පියෙක් මේ මේ කොලේක අඳින චිත්‍රයක් වගේ ඉතාලම පැහැදිලි මේ මේ පින්තූරයක් අඳින්නේ. ඉතින් මේ මේවා කරවන්නේ මේ අපේ අපේ නාවික පුහුණු කරුවන් තමයි මේක කරන්නේ නේ එහෙමයි ඒකෝ මේගොල්ලන් මේවා කරන්න වෙන පුහුණුවක් අපි දීලා තියනවද ඒක දැන් අපි දැන් ඒ සරඹ උපදේශකයන් කියන කොටසට වෙනම පුහුණු කරනවා නාවික හමුදාවේ නාවික සාගරික විද්‍යාපීඨයේදී ඔව් ඒ ගොල්ලෝ එතනින් පුහුණු කරවල තමයි ඒගොල්ලෝ එලිට එන්නේ හැබැයි මෙහෙම දේවල් වෙන්නේ තම තමන්ගේ ඉනොවේෂන් අයිඩියාස් උත් එක්ක ඒ කියන්නේ අයත් අලුතෙන් මොනවද එකතු කරන්න ඕනේ එතකොට තමයි මෙහෙම දෙයක් හැදෙන්නේ අපිට හැමදේම සමහරට උගන්වන්න බෑ ඒ ඒ අපි ඒ අපේකට අවස්ථාව දීලා තියෙනවා එහෙම අලුත් අදහසක් එනවනම් ඒක ප්‍රායෝගිකව කරන්න අවස්ථාව දීලා තියෙනවා ඒක නාවික හමුදාවට සුදුසු නම් රටට ගැළපෙනවා නම් අපි ඒකට ඉඩ දෙනවා දැන් ඒකට තමයි ඔයගේ ඔයගේ දේවල් කරන්න ඒගොල්ලෝ පෙළඹෙන්නේ ඔව් දැන් නාවික බටහේකට ඒ මූලික පුහුණුව ඉවර වෙලා විසර යන මොහොත වෙනකොට ඔහු බටහේක් හැටියට අවශ්‍ය පුහුණු සම්පූර්ණ පුහුණු ලැබලාද තියෙන්නේ මූලික පුහුණුව ලැබලා අපි මාස 6ක පුහුණු වැඩසටහනක් තියෙන්නේ එතනින් පස්සේ යා යනවා on the job training කියන එකට ඒ කියන්නේ යාගේ වෘත්තීය ප්‍රැක්ටිකලි පුහුණු වෙන්න තවත් කොහේ හරි ආයතනයකට හැබැයි ලොකු වැඩ නෙමෙයි පොඩි වැඩ ඒ කාලේ ඉවරුණායින් පස්සේ ඒක අවුරුද්දක් විතර වෙන්න පුළුවන් ඒ අවුරුදු ඉවරන පස්සේ යා නැවත යන අකඩමියට අර එයාගේ මූලික පුහුණුවෙන් පස්සේ එයාට මොකක් හරි අපි විශේෂ දෙයකට යොමු කරනවා. ඒ කියන්නේ එක එක අංශ තියෙනවා නේද? අංශ තියෙනවා. දැන් යාත්‍රික අංශය අපි දැන් මම සීමන් කෙනෙක්. මම මුදිර යන එකෙක්. දැන් මගේ මම ගත්තත් අපිටත් තියෙනවා එක එක අංශ. කියන්නේ වෙපන් ගැන දන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මුහුද යට වෙපන් ගැන දන්න කට්ටිය ඉන්නවා. ඩයිවිං ඉස්සෙල්ලා කතා කරා වගේ ඉන්නවා. ඒ වගේ එක එක කමියුනිකේටර්ස්ලා ඉන්නවා. ඒ වගේ එක එක අංශ තියෙනවා. ඒ අංශයන්ට ඒ තමන් ගත්ත ලකුණු මට්ටම් අනුව අධ්‍යාපන සුදුසුකම් අනුව ඒ තේරෙන කට්ටිය ඒ අංශවලට යොමු වෙලා තම තමන්ගේ අංශවල උසස් පුහුණුව ක්‍රමක්‍රමයෙන් හදාරමින් උඩට එනවා. ඒ වගේ විශේෂ අංශ තියෙනවා දැන් යාන්ත්‍රික අංශය, ඉංජිනේරු අංශය, කාර්මික අංශ මේ විදිහේ වෙන වෛද්‍ය අංශය ඒ විදිහ වෙන වෙනම අංශ තියෙනවා ගුවන් විදුලි රේඩියෝ ඒ විදිහ වෙන අංශ තියෙනවා ඒවට විශේෂ පුහුණු ඒ අංශවල කට්ටිය ඒ සුදුසුකම් අනුව තමයි අපි ගන්න දැන් වෛද්‍ය අංශයට බැඳෙන්න නම් ඒක සුදුසුකම් තියෙන්න ඕනේ දැන් යාත්‍රික අංශයට බැඳෙන සුදුසුකමෙන් අපිට සමහර ලාවට සැපියු අංශයට බැඳෙන්න බෑ ඒක සැපියු අංශයට බැඳෙන කෙනෙකුට අනිවාර්යෙන් ගණිතය සමත් වෙලා තියෙන්න ඕනේ ඒ වගේ සාමාන්‍ය පෙළ මූලික සුදුසුකම් තියෙන්න ඕනේ මූලික සුදුසුකම් වල ඉතින් ඒ වගේ එක එක අංශවලට එක එක සුදුසුකම් තියෙනවා. හැබැයි මොන අංශයට ආවත් ඒ අංශය තුල ඒගොල්ලොන්ව පරිණත වීම සඳහා අවශ්‍ය කරන පුහුණුව අපි ක්‍රමක්‍රමයෙන් ලබා දෙනවා. ඒක ලංකාව තුලත් කරනවා. හොඳටම කරන කට්ටියට අපිට අවස්ථාවක් ලැබිච්චලාවට අපි පිටරට යවලත් අපි ඒ පුහුණුව දීලා ගෙන ගන්නවා. මම හිතන්නේ අපි සින්දුවක් කියමු දායක. මොන ඉදරාවිය ඔබතුමාට මේ දිගටම කතා කරලත් බාන්දේ ඇතිනේ මේ අපි මේ පොඩි සින්දුවක් ආයතනයක් කියමු. මේ දේ ටික වෙනස් එකක් කියමු මේ වෙලාවේ. දැන් අපි නාවික හමුදාව ඉතින්
විවිධ භාෂාවන්ගෙන් අපි අහලා තියෙනවා තූර්යවාදක කණ්ඩායමේ විවිධ අපේ ජන ගායනා, සම්භාව්‍ය ගායනා, ඉන්දිය ගායනා, බටහිර ගායනා තියෙනවා. ඉංග්‍රීසියෙන් දක්වන්නේ හොඳයි. Wise men say only fools rush in, but I can't help falling in love with you. Shall I stay? Would it be a sin if I can't help falling in love with you? Like a river flows surely to the sea, darling, so it goes. Someone are meant to be. Take my hand, take my whole life too, for I can't help falling in love with you. Like a river flows surely to the sea, darling, so it goes. Some things are meant to be. Take my hand, take my whole life too, for I can't help falling in love with for I can't help falling in love with you. For I can't help falling in love with you. Elvis Presley then nanny. සමහර වෙලාවට හින්ද කමක් නැහැ. සමහරලාට එංගලන්තේ මහරජිනේම මේ වැඩසටහන බලාගෙන හිටියා නම් එල්විස් ප්‍රෙස්ලි අඩුව පිනුහන්න ඔබතුමාට එහාට එන්න ගියා දන්නේ නැහැ. එහම බලමු මොකද වෙන්නේ කියලා. දැන් නාගහමදාපති තුමනි යුද්ධ කාලේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මහා අරුම පුදුම දේවල් කළේ. ඇත්තටම අපිට ගොඩබිම සටන් වලදී යුද හමුදාව විශාල සේවයක් කළා වගේම නාවික හමුදාව රට වටේටම තියෙන මුහුදෙන් රට ආරක්ෂා කරපු නිසාම තමයි අපිට ඒ ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු සටනේ කිසියම් සාර්ථකත්වයක් දකින්න ලැබුණේ. මට තියෙන ප්‍රශ්නය, ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ යුද්ධවලට මුහුණ දීපු හමුදාවක් නොවේනේ. ඉස්සර අපිට මතකයි කියනවා ලංකා ශ්‍රී ලංකා නේවි කියන්නේ නිකන් සෙරමෝනියල් ආමි එකක් කියලා. කවදාවත් යුද්ධයක් නැති රටක තියෙන හමුදාවක්. මේක නිකන් ඔය ඉඳලා හිටලා නිදහස් උත්සවයේ හරි මොකක් හරි උත්සවයකදී ලස්සනට ඇවිල්ලා පෙළපාලියක් ගිහිල්ලා පොඩි සුන්දර දර්ශනයක් ඉදිරිපත් කරලා යන හමුදාවක් කියලා. නමුත් අපිට පූර්ණ කාලීන යුද්ධයකට මුහුණ දෙන්න සිදු වුණා. එතකොට ඒ වෙනකොට අපේ රටට, අපේ නාවික සෙබළුන්ට සහ නිලධාරීන්ට යුද මුහුණ දීපු අත්දැකීමක් තිබුණා. යුද පුහුණු ඔබතුමන්ලා දෙනවා මේ පුහුණු කාලය තුළදී. නමුත් ප්‍රායෝගිකව සත්‍ය යුද්ධයකට මුහුණ දීපු අත්දැකීමක් තිබුණ නැහැ නේ. එතකොට ඒ අභියෝගය කොහොමද ජයගත්තේ? එතකොට එතකොට සත්‍ය යුද්ධයකට මුහුණ දෙන්න සූදානම්ක් තිබුණාද නාවික හමුදාව? ඔබතුමා හරි. දැන් අපි ඇත්තටම සෙරමෝනියල් නේවි විතරක් නෙමෙයි, අපි හමුදාවක් සෙරමෝනියල් ජොබ් එකක් තමයි කරගෙන හිටියේ. මම හිතන්නේ අපිට 71 තිබිච්ච මේ කෝලාහලය නිසා යම් හෝ
තත්ත්වයන් ගොඩ නැගුණා ඒ නිසා අපිට ගන් බෝට් කීපයක් ලැබුණා නැත්නම් ඉතින් වන් ෂිප් නේවි කියලානේ ශ්‍රී ලංකා නාවික හමුදාවට කිව්වේ ඔව් එතන එක නැවයි තිබ්බේ එතන තිබිලා මේ 71 කලබලේ නිසා තමයි අපිට අඩු ගානේ ගන් බෝට් පහක් හම්බුනේ එතකොට එතනින් නමුත් එතනත් ඒක එතනින් ඉවරුණා ඊට පස්සේ නැවතත් අපි අර පුරුදු සෙරමෝනියල් තත්ත්වය තමයි හිටියේ ඉතින් ඊට අමතරව මේ හොරබඩු ගේන එක නවත්තන්න කටයුතු කරන්න තිබුණා ඒ කාලේ ලංකාවේ ආර්ථිකය හොඳයිනේ අපි තිබිච්ච මේ නේබර්ස්ලට වඩා ඔව් ඉතින් එතකොට එතන ඒ එහෙම බලපෑමක් අපිට තිබුණා නමුත් අපි දැන් අපි 82 බැඳෙන්නේ නාවික හමුදාවට 83 ජූලි කලබල එනකොට අපිවත් ඩියුටි දැම්මා කොළඹ අපි බැටන් එක කරන් ඩියුටි වලට ගියේ. දැන් එතන එතකොට දැන් මේ ත්‍රස්තවාදී තර්ජනය කියන එක දකින්න පටන් ගත්තේ අපි එතකොට. එතකොට අපි එක එක්කෙනාගේ තිබිච්ච අදහස් අපි ඒ කාලේ හිටපු ජේෂ්ඨ නිලධාරීන්ගේ ඒ සමහර දක්ෂිණ නිලධාරීන් හිටියා. ඒතර ඒ නිලධාරීන්ගේ තිබිච්ච අදහස් අනුව තමයි හුඟක් වෙලාවට අපේ ටැක්ටික්ස් ඩෙවලොප් වෙන්න පටන් ගත්තේ. කොහොමද මේ සතුරට මුණ දෙන්න ඕනේ කියන එක ක්‍රමක්‍රමයෙන් ගොඩනගෙන පටන් ගත්තේ. දැන් මේක වින කාටවත් කොහෙන් හරි කියලා ඉගෙන ගන්න පුළුවන් වෙච්ච යුද උපක්‍රම නෙමෙයි. ඒ නිසා තමයි අපිට මේකට මෙච්චර කල් ගියේ කියලාත් මට වෙලාවකට හිතෙනවා. මොකද අපි අඩියක් තියෙනකොට අපේ විරුද්ධවාදීන් අඩි දෙකක් ඉස්සරහට ගන්නවා. මොකද ඒගොල්ලන්ට අපේ தත්වෙන් බේරෙන්න ඕනේ නේද? ඉතින් මේ தත්වය නිසා අපිට සෑහෙන කාලයක් ගියා අපි මුලින් පටන් ගන්නකොට අපිට මං කිව්වේ අපිට තිබුණේ ගන් බෝට් ඊට පස්සේ නැත්තම් ලොง පැට්‍රෝ බෝට් කියන මේ කොළඹ ඩොක් යඩ් එකේ හදපු බෝට්ටු ඒවට වේගවත්ව යාමේ හැකියාවක් තිබ්බේ නැහැ ලොකු අවි තිබුණේ නැහැ වෙන මේ ඉලක්ක ගැනීමේ උපක්‍රම තිබුණේ නැහැ උපකරණ තිබුණේ නැහැ දැන් අපි මුලින්ම අපිට ඊශ්‍රායල් වලින් බෝට්ටු වෙනවා 84 වෙනකොට දැන් ඒ එන බෝට්ටු වල තිබුණේ දෙවෙනි ලෝක යුද්ධේ පාවිච්චි කරපු 20 mm ගන් එක. ඒක එනකොටම අපි මුහුදේ හිටපු ත්‍රස්තවාදීන්ට වඩා ගොඩක් ලොකු පිම්මක් ඉස්සරහට ආවා. ඒ කෙන් බේරෙන්න ඒගොල්ලෝ කරේ වැඩිපුර එන්ජින් දාගෙන වේගය වැඩි කරගත්ත බෝට්ටුවේ. දැන් එතකොට ඒගොල්ලෝ අපිට ගහගන්නේ නැහැ. අපෙන් පැනලා යනවා හැබැයි. වේගෙන් යන්න පුළුවන් ඒගොල්ලෝ අපිට වඩා වේගෙන්. ඒකෝ දැන් අපිටත් ඕනේ මේක කර වෙන ක්‍රමයක්. එතකොට දැන් අපි ඊට පස්සේ අපේ යුද උපකරණ වැඩි කරනවා අපි යුද උපකරණ වැඩි කරනකොට ඒගොල්ලෝත් යුද උපකරණ වැඩි කරනවා දැන් මෙහෙම ගිහිල්ලා කාලයක් ආවා අපේ FAC එකක් නැත්තම් අපේ වේග ප්‍රහාරක යාත්‍රාවක තියෙනවා 23 mm ගන් එකක් ඉස්සරහා 50 කැලිබර් ගන්ස් දෙකක් දෙපැත්තේ කියලා කියමුකෝ අපේ යාත්‍රාව මීටර් 25ක් දිගයි චතුරු යාත්‍රාව මීටර් 15යි දිග. හැබැයි ඔය වෙපන් ටිකම එහෙමම තියෙනවා. ආ ඒ පොඩි යාත්‍රාවේ. ඔව් ඒ පොඩි යාත්‍රාවේ තෝ වෙපන් ටිකම තියෙනවා. දැන් අපි දෙගොල්ලන්ටම එකම જાතියේ වෙපන් තියෙන්නේ අපේ ටාගට් දෙකේ සයිස් වෙනස්. ඔව්. දැන් අපේ ටාගට් එක අපිට තියෙන අපි ලොකුයි ඒගොල්ලෝ පොඩි. ඔව්. අපි දෙගොල්ලෝ මින්නේ මේ පැද්දෙන ගැස්සෙන මූද. ඔව්. වෙන මේක දිහා බලාගෙන තමයි අපි ඇහැට ඇහැ බලාගෙන තමයි ගහගන්නේ. ඉලක්කයක් ගන්න අමාරුයි නේද? දැන් මුවා වෙන්න තැනකුත් නැහැ. ඔව් ඔව්. මෙහෙම තමයි මේ සටන් ක්‍රම ආවේ පටන් ගත්තා. අතන මෙතනදී සතුරාට පහසුයිද මොකද ඔබතුමන්ලා ඒ ඉලක්කය ලොකුයි. ඔව් එහෙම තමයි. නමුත් එයාටත් අපහසුයි ඔය ගැස්සෙන පැද්දෙන මූදේ හරියට ගහන්න. ඔව්. ඉතින් ඒ නිසා තමයි ඒගොල්ලෝ ගියේ සුයිසයිඩ් බෝට් වලට. ආ ආ. මොකද ඒක එතකොට තියෙන බෝට්ටෝ කෙලින්ම වෙලා හප්පන්නේ ගහ ගන්න කතාවක් නැහැ අපිට යන්න වුණා මේ අපි කියනවා ඒකට ෆයර් කන්ට්‍රෝල් සිස්ටම් එකක් කියලා ඒ කියන්නේ ඇහෙන් බලාගෙන අපේ අපි කරන්නේ නැතුව අපි කම්පියුටර් එකට දෙනවා මෙන්න තියෙනවා ටාගට් එක මෙන්න තියෙනවා වෙපන් එක මේ ටාගට් එක මූව් වෙන දිහා බලලා හරියට ගණන් හදලා මේකෙන් වෙඩි තියන්න කියලා අපි ඉස්සර ගහ ගන්න කාලේ අපි මේ රවුන්ඩ්ස් 100ක් ගහුවොත් සමහරවිට එකක්වත් වදින්නේ නැහැ. මේක අපි ගෙනාවා ඔය සිස්ටම් එක ආවට පස්සේ 120ක් විතර වෙනකන්. ඒක ලොකු ජයග්‍රහණයක් වුණා. දැන් ඒ ජයග්‍රහණය තුළින් තමයි ක්‍රමක්‍රමයෙන් මේ මොහොතේ සටන ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තේ. ඒක වෙනස් වෙනකොට අරගොල්ලෝ කරේ තනි බෝට් සුයිසයිඩ් බෝට් එකක් නැතුව හැම බෝට්ටුවක්ම සුයිසයිඩ් බෝට් කරා. එතකොට අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා උතනින් ගැලවෙන්න. ඉතින් ඔය මේ ක්‍රමක්‍රමයෙන් ඔය යුද්ධය යන තුලින්ම ඒ තුලින්ම ඉගෙනගත්ත දේවල්. මම හිතන්නේ ඔබ මේ දැන් tire දකින්න දර්ශන ඒ සටනේදී තිබුණු සත්‍ය සිදුවීම්
වලින් ගත්තු දර්ශන තමයි මම හිතන්නේ අපි කොටි නැව් ගිල්ලෙව්වා මහා මුහුදේ ඈතට ගිහිල්ලා නේද ඔව් දැන් ඒ තත්ත්වයට පත් වෙන කාලේ වෙනකොට අපිට එහෙම දේවල් එහෙම පහසුකම් තිබුණ නැහැ දැන් මේවා සමහර ලාවට මුහුද සතක්ම 1000ක් විතර ඈත ඔව් එහෙම එහෙම අපිට ඒ නැවක් එහෙම සේල් කරනකොට ඒ ඒ නැවට සරින් සරට තෙල් ගහන්න ඕනේ. ඔව්. ඒවට ඕනේ කරන්න තව වෙන ලොකු නැව් ඕනේ. ඔව්. එහෙම ඒවා අපිට තිබෙන්නේ නැහැ. අපි කරේ අපිට තිබිච්ච ඒවා භාවිතා කරලා. ඔව්. ඒ කියන්නේ සීමිත සම්පත් වලින්. සීමිත සම්පත් වලින්. අපි ওই ගමන ගියා. ওই ගමන ගිහිල්ලා ඇත්තටම මම පෞද්ගලිකව නම් මේ ඔය නම නායක සහභාගී නෑ. නාමදා විලදාරින් කවුරු හරි ගිහිල්ලා. අපි තමයි ගියේ. ඒ කියන්නේ අපේම ඔෆිසර්ස් තමයි ගියේ. ඔව්. ඒගොල්ලෝ ගිහිල්ලා මේ අපි ඒකට විශේෂ කටයුත්තක් ඒ කාලේ හිටපු නායක හමුදාපතිතුමත් ඒ කරන්නාකොට ඒ කාලේ දීපු ධෛර්යයත් ඒ උනන්දු කරපු දේවල් ඒ හින්දා තමයි ඔය අපිට යුද හමුදාව ඒ ගහගත්ත ගහගනින්න අපිට දෙන්න පුළුවන් වෙච්ච සහයෝගය තමයි ඒ ත්‍රස්තවාදීන්ට ලැබෙන අවි ආයුධ නවත්තන එක මං හිතනවා ඒ ගිල්ලපර ඈත මුදිර ගිල්ල ගිල්ලපු නැවේ යුද කොටින්ගේ ආයුධ විශාල ප්‍රමාණයක් තිබුණා. ඉතින් අපි ඒකෙන් ලොකු සහයෝගයක් යුද හමුදාවට දුන්නා ඒගොල්ලොන්ගේ ඒ යුද්ධේ කරගෙන යන්න. දැන් ඔබතුමා ප්‍රායෝගිකව පුද්ගලිකව ඔය මුහුදු සටන් වලට අහුවලා තියෙනවාද ඒ සටන් වල සේවය කළා? ඔව් සමහර අවස්ථාවල එහෙම අවස්ථා තිබිලා තියෙනවා. දැන් ඔබතුමාට ඒ වෙනුවෙන් ලැබුණු පදක්කම් එහෙම ප්‍රමාණයක් ඇති නේද? ඔව් මට පදක්කම් දෙකක් ලැබිලා තිනවා ඒ වෙනුවෙන් මගේ දැන් මේ පළවෙනියටම තියෙන පදක්කම වීර වික්‍රම විභූෂණ කියන එක. ඒකත් රණ වික්‍රම පදක්කමත් ලැබුණේ ඒ යුද මෙහෙයුම් වලට සහභාගී වීම නිසා. ඔව්. ඒකට මේ අකරි වගේ විශේෂත්වයක් තියෙනවාද මේ පදක්කම් වල මේ එදකින් කොහොමද එහෙම තියනවාද මේක ලොකු ඉවෙන්ට් පොඩි කියලා. එහෙම තමයි. දැන් අපි මේ මෙඩල්ස් අපි අඳිනකොට ඉස්සෙල්ලාම අඳින්නේ අපි තියෙන ඒ වගේ ජේෂ්ඨම පදක්කම. ජේෂ්ඨම පදක්කම. ඒකයි දැන් මම ඉස්සෙල්ලා වීර කුරු විභූෂණය කියන එක කිව්වේ ඒක තමයි දැන් මට තියෙන වගේ ජේෂ්ඨතම පදක්කම. දැන් පළවෙනියටම තියෙන පදක්කම තමයි පරම වීර විභූෂණය. ඒක දෙන්නේ සාමාන්‍යයෙන් සටනේදී මිය ගියේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ පූජා කරලා තමන්ගේ කණ්ඩායම බේරගත්ත කෙනෙකුට තමයි ඒක දෙන්නේ. දැන් අපි කියන්නේ හසලක ගාමිණීට අපි දුන්නේ පරම වීර විභූෂණය. ඒතර නායක හමුදාවත් ඒ වගේ දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් ලැබිච්ච අවස්ථාව. ඒ කියන්නේ ජූඩ් කියලා අපේ අවශ්‍ය කෙනෙකුට ඒක ලැබුණා. ඒ ලැබෙන අවස්ථාවේ යුද්ධේ මමත් හිටියා. ඒ යුද්ධේ තිබිච්ච ගැටුමක හින්දා තමයි මට මේ වීර විභූෂණය ලැබුණේ. ඉතින් අපිට ජූඩ් නැති වුණා. ඒ සටනේදී ඒ ජූඩ් කරපු ඒ කැප කිරීම ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක එයා එදා ඒ තීරණය නොගත්තා නම් ඒ වෙලාවේ යාපනයේ ඉඳන් ත්‍රිකුණාමලයට ගෙනියන සාමාන්‍ය මිනිස්සු ගත්ත නමක් තිබ්බා නගරෝම කියලා. ඒ නගරෝම නැවට ආපු සුයිසයිඩ් බෝට්ටුව ඉදිරියට ගිහින් මේ මිනිස්සු අප්පගත්ත එයාගේ බෝට්ටුව. ඉතින් ඒක නොවෙන්න අර සුයිසයිඩ් බෝට්ටු යන නගරෝමකට ඒක ගියා නම් නාවික හමුදා බලවත් අපකීර්තියකට පත් වෙන්න තිබ්බා. අපි ඒ කොන්වොයක ස්කොට් කරන් යන වෙලාවේ ඒක වුණා නම් ඉතින් ඒ වගේ කැප කිරීම කරපු නිලධාරී අපි අතරේ ඉන්නවා. ඇත්තටම ඒ අපි ඉතාම ගෞරවයෙන් භක්තියෙන් සිහිපත් කරනවා මේ විදිහේ රණවිරුවන් විශේෂයෙන්ම නායක හමුදාව ගැන කතා කිරීමේදී නාවික සැබළුන් නාවික නිලධාරීන් මේ විදිහට මැරෙන වගේ දැන දැනම දැන් ඇත්තටම මහා මුහුදේ වෙන යන්න හැංගෙන්න තැනක් නැහැ ඔබතුමා කිව්වා වගේ සමහර වෙලාවට මුහුදට යන්නේ එන්න බලාගෙන නෙවෙයි. ඒ කියන්නේ මේ කොටි ත්‍රස්තවාදීන් ඒ තරම් ශක්තිමත් සහ උන්ගේ නසා ගන්න සුයිසයිඩ් බොම්බස්ලා කියන අයට මේ ඒගොල්ලන්ට වෙන දෙයක් නැහැ නේ. ඒගොල්ලෝ මැරෙන්න දෙන්නේ. ඒගොල්ලෝ මැරෙන්න දෙන්නේ. මරාගෙන මැරෙන්න දෙන්නේ. ඉතින් එතකොට ඔවුන් සමග සටන් කරනවා කියන එක ඉතින් තමන්ගේ ජීවිතයත් ඒ විදිහේ ජීවිතයක් වෙන්න ඕනේ. එක්තරා විදිහකට හමුදා බටේක් කියන්නේත් නාවික බටේක්ම නැවක් කරගෙන මුදල යනවා කියන්නේත් මැරෙන්න බලාගෙන එක්තරා විදිහකට ජීවිතය දෙන්න යන්නේ. ඔව් ඒ එහෙම කාලයක් තිබුණා අපිට. ඉතින් අපි අපේ උත්සාහයවත් අපේ ප්‍රාර්ථනාවවත් ඒකනම් උනේ නැහැ කවදාවත්. අපි කවදාවත් ගියේ නැහැ නාපෝ නොවෙන්න. අපි හැමදාම ගියේ ආපෝ වෙන්න. අපි ගියේ නැහැ මැරෙන්න. අපි ගියේ දිනලයි මරන්න තමයි ගියේ. ඔව් මැරෙන්න නම් ගියේ නැහැ අපි. මැරෙන්න හිතාගෙන යන්නේ නැහනේ. නමුත් ඒක තමයි ඒ අදිෂ්ඨානය තමයි ජයග්‍රහණය කළේ අන්තිමට. නමුත් ඒ අවස්ථාවවලදී ජීවිතේ පූජා කළ ජීවිත අහිමි වුණු විශාල රණවිරුවන් පිරිසක් ඉන්නවා. නායක හමුදාවේ අපි ඉතා භක්තියෙන් ඔවුන් සිහිපත් කරනවා. ඒ වගේම අනික් හමුදාවල ත්‍රිවිධ හමුදාවේ පොලිසියත් ඒ විදිහේ රට වෙනුවෙන් ජීවිතය කැප කළ විශාල පිරිසක්. වේග ප්‍රහාරක මොරයාත්‍රා මම හිතන්නේ 20ක්
නැති වුණා සුයිසයිඩ් බෝට් නිසාම. ඒ එක බෝට්ටුව සාමාන්‍යයෙන් 20ක් විතර ඉන්නවා. ඉතින් ඔක්කොමලා සමහරවිට ජීවිතක්ෂරපත් වෙන්නේ නැහැ. ඊළඟට කට්ටිය ඇවිල්ලා කොහොම හරි උතනින් දාලා බේර ගන්නවා. වතුර වැටලා ඉන්නේ උන්ට. සමහරවිට ඒක බේර ගන්න බැරි වෙනවා අපිට. දැන් ඔය නාවික හමුදාව ඔය සටනේදී නාවික හමුදාව සහ යුද හමුදාව සහ ගුවන් හමුදාව අතරේ ඔවුන් ඔවුන් අතරේ ඒ විදිහේ කිසියම් විදිහක ගනුදෙනුවක් තියෙනවද? කිසියම් විදිහක සාකච්ඡාවක් සම්මුතියක් ඇතුවද සටනට යන්නේ? අපෝයෝ දැන් අපි ගමුකෝ අපි ඒවා ඒ කාලෙන් කාලෙට එක එක උපක්‍රම අපිට භාවිත කරන්න වුණා. සමහර වෙලාවට අපිට දැන් අපි මුලතිව් සටනට අපිට සහයෝගය දෙන්න ගිය වෙලාවේ මුලතිව් ආමි කැම්ප් එක. එතකොට ආමි කැම්ප් එකට ලොකු ත්‍රස්තවාදී ප්‍රහාරයක් කෙරෙලා තිබ්බා. එතකොට ගුවන් හමුදාවනුත් සහයෝගය දුන්නා. නාවික හමුදාවනුත් ට්‍රූප්ස් අරන් ඇවිල්ලා අපි එතන ලෑන්ඩ් කරා. ඒ වගේ ඒ කට්ටිය තුඹලම එකතු වෙලා සටන් කරන වෙලාවල් එනවා. එතකොට එහෙම නැත්නම් අපි ගමු ජෙට් ලයිනර් කියන අපි ඒ කාලේ අපේ අර මගින් ප්‍රවාහන අරන් ගිය එක. ඒක ත්‍රිකුණාමලෙන් ඉඳන් යාපනයට ගෙනියනවා. මේකේ බටෙන් 3000ක් විතර ගෙනියනවා. බැරි වෙලාවත් මේකට ආක්‍රමණයක් එල්ල කරලා ඒක සාර්ථක වුණා නම් ආක්‍රමණ කීපයක් ට්‍රයි කරා බැරි වුණා. ඔව් කොටි හැමදාම ඒකට උත්සාහ කළා. උත්සාහ කරා. එතකොට මේකෙදි අපිට අපේ පාලන ක්‍රමයේ පාලනේ යටතේ තිබිච්ච යුද හමුදා ස්ථාන වලින් ආටලරි සපෝට් එක ලෑස්ති කරගෙන ඉන්නවා. එයා ෆෝස් එකෙන් ගුවනින් ඇවිල්ලා ආධාර කරන්න ලෑස්ති කරගෙන ඉන්නවා. FAC 15ක් 20ක් සමහරලාට මේ බෝට්ටුවත් එක්ක යනවා. ඒ වගේ ආරක්ෂක ක්‍රමයක් අනුගමනය කරමින් තමයි ගියේ. අපි තුන්ගොල්ලම එකතු වෙලා තමයි මේ ආරක්ෂාව දුන්නේ. ඒ අන්තර් සම්බන්ධතාවය තිබුණා. ඉතාලම හොඳින් තිබුණා. හමුදාපත් තිබුණේ දැන් ඔච්චර දරුණු සටන් බිහිසුණු සටන් ජීවිත පූජාවෙන් කරපු මේ හමුදා සෙබළුන් අතරේ අර මම කලින් කිව්වා වගේම సౌందర్యාත්මක පැත්තක් සුන්දර පැත්තක් කුත් තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපිට දැන් මේ වැඩසටහනේ අපි මේ වගේනත් කතා කළ යුතුයි. අපි දැකලා තියෙනවා මේ සංස්කෘතික පැත්ත විශේෂයෙන්ම තූර්යවාදක කණ්ඩායම නාවික හමුදාවේ ලංකාවේ ඉතාම ජනප්‍රිය වගේ මහ විශාල සේවයක් කරන සංස්කෘතික කඳවුරක්. මේ කඳවුර ඉදිරිපත් කරපු ප්‍රසංගයක් මම පුද්ගලිකව බලලා තියෙනවා. අපේ ලයිට් හවුස් එක ළඟ ප්‍රදීපාගාරයේ ළඟ තිබුණු දර්ශනයක් මම බලලා මම ඒක මවිතුණා. මම ඇත්තටම යෝජනා කළා මේවා රූපවාහිනියෙන් ප්‍රචාරය කරන්න ඕනේ. මේ ප්‍රසංගයම පැය දෙකක් හරි තුනක් හරි අරගෙන මේක මිනිස්සුන්ට රටේ මිනිස්සුන්ට බලන්න දෙන්න ඕනේ. මෙතන එන හැට විතරක් නෙමෙයි කියලා මම හිතනවා. එතනදී අපි ගත්තු කිසියම් දර්ශනයක් අපි ළඟ තියෙනවා. එක් ජනගීතයක් ආශ්‍රිතව කරන මේක විශාල ප්‍රසංගයක් පැය ගාණක් යන. මේකෙන් අපි එක කොටසක් දරපන්න පුළුවන් නම් අපිට මේ වෙලාවේ ජනගීතයක් ආශ්‍රිතව ඉදිරිපත් කරන සංගීත ඛණ්ඩයක් තියෙනවා. ඔයිරාමා ගීතය ගායනා කරන ඛණ්ඩේ වාදනය කරන්න පුළුවන් නම් අපි ඒක බලලා ඉමු මේ අවස්ථාවේදී. Ah
ස්වාධීන රූපවාහිනියේ සංවාදයේ සමගයි ඔබ නැවතත් එකතු වෙන්නේ. අද්මිරාල්තුමනි, අපි මේ විරාමයට පෙර දැකපු අර ගායනය සහ නර්තනය මම ඒක ගැන කියන්නම හිටියේ. දැන් මට සමා වෙන්න මට මේ යෝසක දෙන්න බැරි වුණාට. මොකද දැන් ඔය ප්‍රෝග්‍රෑම් එක යනකොට ඔක පටන් ගත්තේ අපි ඇඩ්මිරල් දිසානායකගේ කාලේ. ඒ කියන්නේ ඔබතුමාගේ මල්ලි නාවික හමුදාපතිතුමා හිටපු කාලේ තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. එතකොට මටත් අවස්ථාවක් ලැබුණා ඔය සහභාගී වෙන්න. මම බෑන්ඩ් එකේ කිසිම සම්බන්ධයක් නොවුණාට මේ ප්‍රසංගයේ පටන් ගන්නකොට මේ ප්‍රසංගය මූලික වශයෙන් හඳුන්වා දෙන එක කරේ මම. ඔය ලයිට් හවුස් එකේ උඩම ඉඳගෙන. එතකොට මේ ඇත්තටම දානික හමුදාපතිතුමා කිව්වා එතනට මම ලයිට් ගහන්නේ නැහැ. උඹේ කටහඬ විතරයි මට ඕනේ. උඹේ මූණ නම් පෙන්වන්න එපා කියලා. ඒක මූණ වැරද්දක් තිබුණේ නැහැ. ඇයි එහෙම කියලා දෙන්න දන්නේ නැහැ. ඉතින් මේ ඒකින්ද මගේ සහභාගීත්වයක් මගේ දායකත්වයක් ඒ ෂෝ එකට තිබුණා. මම හරිම සතුටු වෙනවා ගැන. ඒ කටහඬ සහභාගී වුණා කියන්නේ මොකද්ද කියලා එතන? දැන් මේ ෂෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා එතනදී තමයි අපි ඉන්න සභාව පිළි අරගෙන සභාවට අඳුනලා දෙන්නේ අපි මේ කරන මුළු ප්‍රෝග්‍රෑම් එකම. දැන් මේක අපි නව බ්‍රේක් එකක් නැතුව යන එකක්නේ. ඒක දිගටම යන ප්‍රෝග්‍රෑම් එකක්නේ. ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන මූලික හරය තියෙන අංග ටික ඒ සියලුම දේ හඳුන්වා දීම මූලික වශයෙන්ම කරන්නේ ඒ එතන උඩ ඉඳන් ඒ එතන තැනට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කරන එක පොතේ ගුරා චරිතය කරේ එතන උඩ ඉඳන්. ඇයිති ඒ එලියට එන්නතු හැඟිලා කලේ නෑ. ඒක ඒක එතන අර එකනේ ඒ පේනවා නම් බොහොම ඩිම් ලයිට් එකක් යටතේ. ඒක ඒ විදිහට තමයි එතන ගැලපුණේ. මේ ප්‍රසංගේ මේක තාම පවත්වාගෙන යනවද? නෑ, අපිට ඕක දැනට එතන පවත්වීමේ හැකියාව නැතුව ගියා. එතන වැඩ ගොඩක් පටන් ගත්තා. ඊට පස්සේ නාවික හමුදාවේ කාර්යභාරයෙන් තව වෙනස් අතට යමු වුණා. ඒ නිසා බෑන්ඩ් එක මේකට ගේනවා කියන එක මේක අටසිය 400ක් එක කරන ප්‍රශ්නයක්නේ. ඉතින් ඒක ටිකක් අපිට ඒක දිගටම කරගෙන යෑමේ අපහසුතාවයක් නාවා. ඇත්තම අපි හිතුවා මේ ප්‍රසංගය මේ ඒකේ තියෙන වටිනාකම සහ සුන්දරත්වය අගය දිහා බලපුවාම මේක අපිට පිටස්තරයින්ට අවශ්‍ය නම් ඒගොල්ලන්ගේ උත්සව සම්භාෂණ වලදී මේකට යම්කිසි වියදම් කරන යම්කිසි ගාණක් කියලා හිටන් මේ වගේ දෙයක් පිටායට අවස්ථාව දුන්නට කමක් නැහැ පාවිච්චි කරන්න කියලා. එහෙම ඉඩකඩක් දුන්නේ නැද්ද මේකේ? නැහැ, අපි එච්චර ඒකට යොමු වුණේ නැහැ. මොකද ඒකට අපි ඒ ගෙන්න ආටිස්ට්ලාට අපිට දැන් රජයෙන් වෙන් කරන ගාණක් තියෙනවනේ. එහෙම කියන්න ගියාම ලොකු ගාණක් වෙනවා ඒ ටෝටල් වියදම. ඉතින් ඒ මුළු වියදම එහෙම ගාණක් හිතන්න අමාරුයි. සංස්කෘතික අංගයක් වෙනුවෙන් එතර ගාණක් ඒක අපි අර තාම විශේෂ දෙයක්. ඒක දැන් ඔබතුමා ඒක දැක්ක නිසා ඔබතුමා දන්නේ නැති ඒක කොච්චර මිහිරි අත්දැකීමක්ද කියන්නේ. මට ඒක දැකපුවාම හිතුනේ ඇත්තටම අද්මිරාල්තුමා මේක මේ මම දැකපු දේ රටේ අනිත් අය දකින්න ඕන කියලා. ඒකේ තියෙන වටිනාකම අනිත් එක ඒකේ තියෙන්නේ මේ නාවික නිලධාරීන් නාවික බටේ ඉදිරිපත් කරන නිසා නෙමෙයි. ඒකේ තියෙන සංස්කෘතික වටිනාකම අනිත් එක ඒකේ සංගීත ක්‍රම ගත්තොත් එහෙම හැම සංගීත ක්‍රමයක්ම තියෙනවා. අපි 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 අගය කරන උත්තර ಭಾರತීය රාගධාරී සංගීතය, අපේ ජන ගායන, ජන නැටුම්, බටේට සංගීතය මේ හැම දෙයකින්ම පරිපූර්ණ සංගීත සම්දර්ශනය මෙන්න මෙවුව තමයි රටේ වෙන්න ඕනේ කියලා. දැන් අපි කලාකරුවන් හැටියට අපි රටේ සැන්තැන් වල කියනවානේ මේ රටේ රසවින්දනාත්මක අගය තියෙනවා. මේක මේ අලුත් පරම්පරාවෙන් නැති වෙගෙන යනවා. මෙව අලුත් පරම්පරාවට දෙන්න ඕනේ කියලා මම ඒ කියන දේ මම මේ සඳහන් තුල දැක්කා. දැකලා මම එතකොටම නාවික හමුදාපතිතුමාට මගේ මල්ලිටත්ම යෝජනා කළේ මේක මේ මහ ජනතාවට විවෘත කරන්න කියලා. මහ ජනතාවට විවෘත කරන්න මේකෙන් ප්‍රයෝජන ගන්න වේදම් වෙනවා නම් ගානක් ආය කරලා හරි මේක ජනතාවට විවෘත කරන්න. අපි ඒක තැනින් තැනට ගෙනින්න ඒ සඳහන්යකුත් කරා. ඉතින් ඒක නමුත් අර මං කිව්වේ එහෙමයි. දැන් කාලෙන් කාලයට සමහරట్లా නාවික හමුදාවට පැවරෙන වගකීම් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අපි වෙන වෙන දිශාවල් වලට යොමු වෙනවා. ඔන්න ඒක දැවැන්ත වියදමක් වගේ නම් පේනවා. ඒක දිහා බලගෙන හිතාගෙන ඉන්නකොට කියන්න පුළුවන් ඒකට 400 දුර සහභාගුණා කිව්වා. ඒ වගේම වාද්‍ය භාණ්ඩ, උපකරණ, ශබ්දපත්තිය, ආලෝකය මේවා සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. අපිත් සම්දර්ශන කරනවා මේ BMICH එකේ නිලම්පුකුනේ. නමුත් මේ වගේ එකක් කරන්න ඒ අපි කරන වියදම් වලින් නෑ. ඒක ලයිට් හවුස් එක කියන එක එතන ඒක පාවිච්චි වුණ ස්ටේජ් එකක් විදියට. ඔව්. ඉතින් ඒක මං දන්නවා ඒක ඇඩ්මිරල් දිසානායකගේ තිබිච්ච ඒ අර කලාත්මක ඇහැ තමයි ඒක දැක්කේ. ඉතින් ඒක හොඳ නිර්මාණයක් හැටියට එළියට ආවා කියන එක ඉතින් අපි ඔක්කොම දන්නවා. දැන් අපි සංස්කෘතික දේවල් ගැන සංගීතය ගැන කතා කරන වෙලාවේ අද්මිරාල්තුමා අපිට ගායකයෙක් දැන් මෙතනත් ඉන්නවනේ. මට හිතෙනවා මේ අපි සෞන්දර්යාත්මක පැත්තකට යමු.
තව සින්දුවක් කියන්න පුළුවන් නම් හොඳයි කියමුද එකක් කතා කරගන්න. මේ මම මේ දැන් කියන්න යන සින්දුව ඔව් ලියලා ඒකට තනුවක් දාලා ඒක ගායනා කරේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. හා හා. එයා අනුරාධපුර කෙනෙක්. ඔව්. මමත් අනුරාධපුරේනේ. ඔව් ඔව්. ඉතින් මම මේ හුඟක් ඉස්සර ඒ කියන්නේ මම නේවිකට බැඳිච්ච මුල් කාලේ වගේ මට මේ මම ඒ කාලේ සුනිල් අයියා කියලා කිව්වේ. එතකොට දැන් ඔබතුමාත් ආචාර්ය. මමුත් මම එතකොට ඒ ආචාර්ය ගැන මට එච්චර අවබෝධයක් තිබෙන්නේ නැහැ. එතකොට ප්‍රතිම ආචාර්ය. ආචාර්ය කියන්නේ යකඩ තල නැත්ත ආචාර්ය. ඒ ආචාර්ය. ඉතින් හා එතකොට මේ අපි අහලා නැති සින්දුවක්ද මේක? මං හිත මම දන්නේ නැහැ ඔබතුමා අහලා තියනවද කියලා. මොකක්ද සින්දුව? අපි මේ සින්දුවේ නම දෝතට ගනිමු. මොකක්ද දෝතට ගන්නේ මේක? මලක්ද ගෑන් ළමයෙක්ද සින්දුව? හා අපි සින්දුව අලෙමු. අපිට ඇහෙන්නේ නැහැ නේ ඇත්තටම අහලා නැහැ නේ උනාට හරි ලස්සන තින්දුවක් නේද හොඳන්නේ මේක මේ මේ ගීතයක් හැටියට මාධ්‍ය වලට බාර දීලා නැති ගීතයක්ද මම හරියටම කියන්න දන්නේ නැහැ ඒ ගැන කොයි කාලේද ගීතේ මේක මේ මේ ගීතේ ලියවුනේ ඇත්තටම ගොඩක් ඉස්සර මං කිව්ව එකයි මම නාරිකම්දවට බැඳිච්ච මුල් කාලේ ආ ඒ කියන්නේ 80 80 වගේ භාගයේ ඔව් 80 වගේ ඉතින් මේ සුලයා ඔය සින්දුව ලියන තැන මට මේක අහගනින් කියලා කියපු මතකේ තමයි මගේ ගාව තියෙන්නේ. අපි ලං කොච්චර හොඳ සින්දු තියනද මිනිස් අපේ ප්‍රේක්ෂකෙන්ද අසන නාහඳ නැති නේද? ඔය ඉතින් සුල්තිය තරහු නැත්තම් මට ඇති. මම කියපු විදියට. ඒක හරි ලස්සනයි ඔබතුමා ඒක හොඳට ගායනා කළා. මේ අබ්නල්සුමනේ දැන් නැවක් කියපුවාම අපිට සාමාන්‍ය වැසියෙකුට නැවක් බලන්න අවස්ථාවක් නැහැ මුගක් වෙලාවට. මොක සමහර වෙලාවට අපිට ඔය වරායට ගිහිල්ලා නවත්තලා තියෙන නැවක් දිහා ඈතින් ඉඳලා බලන්න පුළුවන්. නැවකට ගොඩ වෙලා මේ නැව ඇතුලේ තියෙන්නේ මොනවද? නැවක ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක බලන්න තියෙන අවස්ථාවල් බොහෝම අඩුයි. ඊටත් වැඩිය යුද නැවක් කියපුවාම ඊටත් වැඩිය අවස්ථාවල් යුද නැවක් සාමාන්‍යයෙන් බලන්න දෙන්නේ නැහනේ. ඇත්තටම යුද නැවක් බලන්න සාමාන්‍ය වැසියෙකුට බැයිද? පුළුවන් දිසනාගි මතතුමනි. දැන් විශේෂයෙන් අපේ වරායට හරියට දැන් පිටරට නැව් යුද නැව්කා එනවා. ඔව් දැන් අපිට මේ දර්ශනය වෙනවා විශේෂ නැව් කීපයක් මෙව මේ. එතකොට මේ අපේ නැව් නෙමෙයි නේ ලංකාවේ නැව් නෙමෙයි මේවා. මේවා අපේ ඒවා වගේ මට පේන්නේ. ආ නැමි ලොකු නැව් තිබුණා ඉතන. ඔව්. පේන්නේ නම් අපේ වගේ. ඔව්. මං හිතන්නේ. ඔව් කමනේ හා කියන්නකෝ එතකොට දැන් මේ මේ ජපනිස් නැවක්. ඔව්. අපු. ඔව්. හරි චයිනිස් නැව්. ඔව්.
එතකොට දැන් මේ මේ නැව් අපේ නැව් නරඹන්න පුළුවන්ද ලංකාවේ අපේ නැව් නරඹන්නත් පුළුවන් දැන් දැන් කොළඹ හාබරකේදී අපේ නැව් නරඹන්න අපිට අවස්ථාව දෙන්න පුළුවන් ගාල්ල හාබරකේදී පුළුවන් එතකොට හම්බන්තොට හාබරකේදී පුළුවන් එතකොට නමුත් ත්‍රිකුණාමල හාබරකේ අපේ නැව් ගැට ගන්න පැත්ත අපි ඒක අර රෙස්ට්‍රික්ටඩ් ඒරියා එකක් කියලා කියන්නේ මොකද අපේ ආයුධ ගබඩාවල් ආයුධ කර්මාන්ත ශාලා ඒ ඔක්කොම තියෙන පැත්තෙම තමයි නැව් ගැට ගන්න පැත්තක් තියෙන්නේ. ඉතින් අධිආරක්ෂක කලාප. ඉතින් ඒ නිසා ඒ ත්‍රිකුණාමලයේදී නම් අපිට ත්‍රිකුණාමලයේ මියුසියම් එක බලන්න ගොඩ දෙනෙක් කැමති. ත්‍රිකුණාමලයේ මියුසියම් එකට යනවා අපිට හාබරකේ බෝට්ටු සවාරියක් යන්න දෙන්න පුළුවන්. ඒ දෙකම මුදලකට කරන්නේ මොකද අපිට ඒවා මේ පවත්වාගෙන ආයුධ නිසා. කොළඹ වරායේදී හෝ ගාල්ල වරායේදී අපිට නැව් බැලීමේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඇත්තට මේ මේ අවුරුද්දේ මුල කාලේ ගොඩාක් පාසල්වල පාසල් චාරිකා යන කාලේ මේ කාලෙට සාමාන්‍යයෙන් පොදුවේ නාවික හමුදා මූලස්ථානයේ එන අයදුමත් තමයි අපේ පාසලේ ළමයි මෙන්න මේ කොළඹ වරාය බලන්න එනවා අපිට නැවක් බලන්න අවස්ථාව දෙන්න පුළුවන්ද? ඉතින් අපි අවස්ථාව පුළුවන් තරම් සලසනවා. අපේ නැවක් තියෙනවා නම් වරායේ අපි පුළුවන් තරම් සලසනවා. ඒක හැබැයි වරායේ අප්‍රූවල් එක වෙනම ගන්න ඕනේ. මොකද වරාය ඇතුළට ඇවිල්ලා තමයි නැව බලන්න පුළුවන් වෙන නිසා. අනිත් එක තමයි දැන් ඔබතුමා කිව්වා මේ ත්‍රිකුණාමලයේ ඩොක් යාඩ් එක ගැන මේ ලංකාවේ තියෙන සුන්දරම තැනක් නේ ත්‍රිකුණාමලයේ ඩොක් යාඩ් එක කියන්නේ. හුඟ දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඒක අර හමුදා කඳවුර තියෙන නිසා විශේෂයෙන්ම ඒකත් අධ්‍යාරක්ෂක ප්‍රදේශයක්. ඩොක් යාඩ් එක නරඹන්න එහෙම විශේෂ අවස්ථාවක් ඕනද? ඒක අවස්ථාවක් නරඹන්න පුළුවන්ද? ඔව්. දැන් ඇත්තටම පාසල් නිවාඩු කාලෙට සමහර වෙලාවට බස් විතරක් එනවා දවසට 600ක් 700ක්. ඒ කියන්නේ ඒක බලන්න පුළුවන් පිට බලන්න අපි දෙනවා. ඔව්. ඒ හුඟක් වෙලාවට බොහොම ඒ කලින් අපිට දැනුවත් කරන්න ඕනේ. කලින් ඒ අයදුම් පතක් ඉදිරිපත් කරන්න ඕනේ ලිපියක් හෝ ෆැක්ස් එකක් මගින්. නාවික හමුදා මූලස්ථානයට හෝ නැගෙනහිර ආඥාපතිට ඒක දැනුම් දුන්නම අපි ඒ ලිස්ට් අවුට් කරලා පුළුවන් ගාන විතරක් එදා දවසට අපි හඳයි එන්න කියලා කියනවා. ඉතින් අපිට ඒ අවස්ථාව දීලා තියෙන්නේ මොකද අපේ මියුසියම් එකක් තියෙනවා. මියුසියම් එක මිනිස්සුන්ට බලන්න දෙන්න නැත්නම් ඒකේ තියෙනවා ගොඩාක් අපි යුද්ධ කාලේ අපිට විරුද්ධ ආපු කට්ටිය භාවිතා කරපු උපකරණ අපි භාවිතා කරපු උපකරණ අපේ ඉතිහාසයේ අපි භාවිතා කරපු උපකරණ. ඉතින් ඒ නිසා ඒවා දකින්න ඕනේනේ. ඔව්. ඉතින් ඒක දකින්න නම් මිනිස්සු වෙන්න ඕනේ. ඒක මහජනයාට විවෘතයි. මහජනයාට විවෘතයි. ඔව්. ඉතින් ඒක බලන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේම නාවික තටාකාංගනයේ ත්‍රිකුණාමලයේ බොහොම පරිසරයට හිතැතිව ආරක්ෂා කරගෙන දැඩිසේ ආරක්ෂා කරගෙන ඉන්න තැනක්. පොලිතින් ගේම සම්පූර්ණයෙන් තහනම් නාවික තටාකාංගනය ඇතුළත ඒක සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් අපි පුරුදු පුහුණු කරගෙන යන දෙයක්. අපි මේ தත්ත්වය දිගටම පවත්වාගෙන යන්න අපිට එන මහජනතාව එනමට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ඒ සහයෝගය නම් අපිට ඕනේ. ඒ වගේම තමයි ත්‍රිකුණාමලයේ වරාය කියන්නේ ලෝකයේ තියෙන ස්වභාවික වරායන්ගෙන් සුන්දරම වරායන් කීපයකින් එකක්. මම හිතනවා එක නැත්තම් දෙක වගේ තැනක තියෙන ස්වභාවික වරායන්ගෙන්. ඉතින් ඒ වගේ තැනක් බලන් ඒකේ හොඳ දර්ශනයක් පේන්නේ ඇත්තටම ඩොක් යාඩ් එකේ අර උඩට ගියාම තමයි. ඉතින් මේ වගේ දර්ශන දකින්න ඕනේ. අපේ දරුවෝ දකින්න ඕනේ, පාසල් දරුවෝ දකින්න ඕනේ. උපතමන්ලා දැනට එහෙම සේවයක් කරනවා නම් ඒක ඉතාම හොඳයි. මම හිතන්නේ අපිට අපේ පාසල් දරුවන් ඉන්නවා නම් විශේෂයෙන් ලංකාවේ ඇවිදින පිරිස් ඉන්නවා නම් එහෙම නාවික හමුදාවේ නිසි අවසර අරගෙන මේ මේ අපි කියා සිටිනවා. ඇත්තටම මේ හැකියාවක් තියෙනවා නම් ත්‍රිකුණාමලයේ ගියොත් එහෙම අවසර අරගෙන ඩොක් යාඩ් එක බලන්න, ත්‍රිකුණාමලයේ වරාය බලන්න. ඒ වගේම තමයි ඔබතුමන්ලාගේ සහාය තියෙනවද දැන් නැවකින් ලොකු බෝට්ටුවකින් වගේ කිසියම් සංචාරයක් ගිහිල්ලා බලන්න වගේ එහෙම දේවල් තියෙනවද? අපි අර ජෙට් ලයිනර් කියන නැව යුද්ධෙන් පස්සේ අපි භාවිතා කරා. ඒ වගේ දෙයකට අපි සන්සෙට් ටයිම් එකට කොළඹ හාබරකින් එළියට ගිහිල්ලා සන්සෙට් එකට මූදේ ඉඳලා ඒ පාටි එකක් දිනනවා නම් වෙඩින්ස් තිබුණා, රිසෙප්ෂන් තිබුණා, එහෙම තත්ත්වයක් තිබුණා. අපි බලාපොරොත්තු වුණා වෙනත් පෞද්ගලික ආයතන විසින් මේ වගේ බිස්නස් එකක් හදලා ගනී කියලා. නමුත් ඉතින් ඒක නම් උනේ නැහැ. අපිට ජෙට් ලයින් නැවත වරක් ඉන්දුනීසියාවට අපේ ලීස් පීරියඩ් එක ගිවුණා පස්සේ අපි ඒක දුන්නා. දැනට අපි තව අපේ මේ ප්‍රින්සස් ඔෆ් ලංකා කියලා තව පැසෙන්ජර් ක්‍රාෆ්ට් එකක් තියෙනවා. අපි ඒක භාවිත කරනවා. අපිට අපි මොහොතකට කලින් දැක්කා තල්මසුන් දර්ශන. අන්න ඒ ගැන තමයි මම කියන්න ගියේ. ඔව් ඔව් ඔව්. ඒක තමයි ඒ දර්ශනේ. මේ ප්‍රින්සස් ඔෆ් ලංකා කියන නම ගාල්ලෙන් පිටත් වෙනවා වීකෙන්ඩ්ස් වල. ඔව්. ඒක නාවික හමුදාවේ කට්ටියට තමයි වැඩියෙන් අවස්ථාව දෙන්නේ. ඔව්. නමුත් වෙන අයටත් ඒ දැන් මේ ඔය අපි දකින දර්ශන ඒ නෞකාව ඉඳලා ගත් ඒවා වෙන්න ඕනේ. ඔව් ඔව්. ඉතින් අපිට මේ අවස්ථාව අපි දෙන්නේ ඒ ඒ අපි එපිනේ යන්න පුළුවන්. අපි ඒකට අපි ගණක්
චාර්ජ් කරනවා. මොකද අපි අපි නැවේ වෙන වියදම් වලට අපි ගන්න ඕනේ. අනිත් එක මේ කර්මාන්තයේ යෙදිච්ච කොටසක් ඉන්නවා මිරිස ආහාරකේ. පුද්ගලිකාංශේ. පුද්ගලිකාංශේ. ඒතකොට ඒගොල්ලොන්ගේ බිස්නස් එකට හානි වෙන දෙයක් අපි කල නොකළ යුතුයි. ඉතින් ඒ නිසා අපි අපි යම් මට්ටමක ඉඳලා තමයි අපි ආදාම් අපි ගාණක් ගන්නවා. නාවික හමුදා පුද්ගලයන්ට අපි ගාණ ගන්නවා. ඉතින් එහෙම කරලා තමයි අපි මේ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. දැන් ඔය තල්මසුන් ඩොල්ෆින් වගේ අපිට ලංකාවේ දැන් ඔය විශේෂයෙන් දකුණු පළාතේද ඔය තියෙන්නේ? දකුණු මුහුදේද? ලංකාව වටේම මේගොල්ලෝ ඉන්නවා. ඔව්. එතකොට ලොකු ගහණයක් ඉන්නවා වැලිගම ආශ්‍රිත මුහුදේ. එතකොට ඊට අමතරව ඩොල්ෆින්ස්ලා හුඟක් ඉන්නවා පුත්තල මාස්ටර්ට. කියන්නේ කල්පිටියට උඩින් උත්. ඩොල්ෆින්ස්ලා ඩුගොංගලත් ඉන්නවා. ඉතින් මේක අපේ අපේ අපි පමණට වඩා මේ මේ මේගොල්ලෝ බලන්නේ මේක වයිල්ඩ් ලයිෆ් එකට තමයි බාර. ඒගොල්ලෝ නාවික හමුදාවටත් වෙරළා රක්ෂක දෙපාර්තමේන්තුවටත් බාර දීලා තියෙනවා මේක මේ මේ කර්මාන්තයේ පරිසමෙන් කරගන්න කරන්න කියන එක. පමණට වඩා මේ සත්තුන්ට හිරිහැර වෙන විදිහට ලං වෙන්න හොඳ නැහැ. ඒගොල්ලෝ අල්ලන්න යන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට කරදර කරන්න කැම දෙන්න යන්න හොඳ නැහැ. ඉතින් ඒ දේවල් පරිසමෙන් කරන්න ඕනේ. දැන් ඩුගොන් කියන සතා සමහරවිට net වල පැටුනම ඒගොල්ලෝ හරි වඳ වේගන යන සතෙක්. ඒ කල්පිටිය මූදු වෙලා ආශ්‍රිත වෙන කට්ටිය. ඩුගොන් කියන්නේ මේ ඩොල්ෆින් වගේ සතෙක්ද? ඔව් මූදු ඌරා කියලා කියන්නේ. මූදු ඌරා. මූදු ඌරා. හා. ඉතින් දැන් ඒවා ඒගොල්ලොන්වත් ආරක්ෂා කරගන්න අපේ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ අපේ අපේ අනාගත පරපුරට ඔය දකින්න අවස්ථාවක් නැති වෙලා යන එක. ඒතකොට ඩොල්ෆින්ස් ලාමන් ඉන්නවා වැලිගම් මූදෙත් ඉන්නවා. ත්‍රිකුණාම මූදෙත් ගොඩක් ඉන්නවා. වේල්සත් ඉන්නවා. අපේ හබරක ඇතුළටත් ඇවිල්ලා යනවා. සමහරවිට අපේ හබරක ඇතුළේ ඉඳන් දකින්න පුළුවන් වේල්ස් ලා. ඒකෙන් ත්‍රිකුණාමලවරයි. ත්‍රිකුණාමලවරයි. ඉතින් ඒ නිසා අපිට කාලෙකට දැන් අපි අපිට මොන්සූන් දෙකක් නේ තියෙන්නේ ලංකාවේ කාලෙකට නිරත දිග මෝසම් සුලං නැත්නම් ඊසාන දිග මෝසම් සුලං. ඒතර ඊසාන දිග මෝසම් සුලං කාලෙට තමයි අපි වැලිගමින් ඔපරේට් කරන්නේ අපේ මේ තල්මසුන් නර්මන නැව. නිරත දිග මෝසම් කාලෙට අපි ත්‍රිකුණාමලෙන් ඔපරේට් කරනවා අපේ තල්මසු බලන නැව. එක තල්මසුන් බලන්න යනවායි කියලා ගිහිල්ලා ගියොත් තල්මසුන් බලන්නම පුළුවන්ද බලන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා මම මෙහෙම කතාවක් කියනවා යන අයට මේ බැරි වෙලාවත් ඔය තල්මහෙත් බලන්න කියලා තල්මහෙත් දැක්කේ නැත්තම් කේන්දරේ බලා ගන්න කියලා ඉච්චරට තල්මසු ඉන්නවා ඉන්නවා ඔව් ඉතින් එහෙම ගිහිල්ලා තල්මහෙත් දැක්කේ නැහැ කියලා කියන්නේ අවසනාව අවසනාවක්ද ඒ කියන්නේ තල්මසු බලන්න ගියොත් එහෙම බොහෝ වෙලාවට දකින්න පුළුවන් තල්මසු ඉන්නවා දැන් ඒ නිසාමයි මේ ලංකාවේ මේ තල්මසු නැරඹීම බොහොම ජනප්‍රියයි විදේශිකයින් අතරේ මෙහෙම ළඟට මෙහෙම ගොඩක් තල්මසුන් එකවර දැක ගන්න තියෙන අවස්ථා අඩුයි ඒගොල්ලෝ මේ මේ ඉන්න වෙනම කාලයක් තියෙනවද මේ කාලෙට මේගොල්ලෝ හැම කාලෙම ඉන්නවා නමුත් අපිට මේ පැත්තට මේ මූද සැරුණාම දැන් මේගොල්ලෝ මූද කියන්නේ මතු පිට ආශ්‍රිතවමනේ ඉන්නේ. එතකොට මූද හුඟක් සැරුණාම රැල්ල බින්දනකොට මේගොල්ලෝ හොයන්න බෑ අපිට. ඉතින් අර මූද හොඳ කාලයකට තමයි මේගොල්ලෝ පැහැදිලිව දකින්න පුළුවන්. ඒකත් උදේ වරුවේ. දවල්ට ඒගොල්ලෝ යනවා යටට. ආ උදේ වරුවට තමයි තල් මහමුදට එන්නේ. මේගොල්ලෝ මේ මේ ගමන් කරනවාද කොහේ හරි ඉඳලා කොහේ හරි දිසාවට? මේගොල්ලෝ කෑම වැඩියෙන් තියෙන පැතිවල තමයි ඉන්නේ. එතකොට ප්ලැන්ක් මේ මූදු කුඩා මූදු පැලෑටි තමයි ඒගොල්ලෝ ආහාරයට ගන්නෙ. ඒවා වැඩිපුර තියෙන පළාත්වල තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතන ඒගොල්ලෝ ගමන් මාර්ගයක් ඇති. මම එච්චර දුර විස්තර කියන්න මම දන්නේ නැහැ. මම ඇත්තටම අපිට මට කලින් කිව්වනම් මම ওই බෝට් එකේ ඔයසිකින් අහගෙන එනවා. අපි ඒක පස්සේ දැනගමු. දැන් අපි නාවික හම්දාපති කියන ගායකයා නැවත වරක් එළියට ගන්නයි හදන්නේ. අපි තව සින්දුවක් කියමු. වැඩි වෙන්නේ නැහනේ. දැන් කියනවනම් මොකද්ද කියන්නේ? පරණ සින්දුවක්. කොච්චර පරණද මම හිතන්නේ මම ඉපදිලා නැතුව ඇති එහෙමද ඔව් මේක මේ ඇත්තටම මේ මේක මේ අපේ ගෙදරින් ඇහිච්ච සින්දුවක් මම මේ සින්දුව අහලා තිබ්බේ නැහැ මේ මෑතක් වෙනකන් ඇත්තටම නමුත් අර අර සින්දුව තමයි මම කියන්නේ ඇහිච්ච සින්දුව බලමු අපිත් අහලා දිනවද කියලා මේක මේ මල්ලිකා කහවිට කියලා කෙනෙක් ගායනා කරන්නේ හා හා අමරදේව කුමාරස්තුගේ තනුව චිත්‍රපට ගීතයක් මට මතක් වුණ ගමන් මං කියන්නම් මොකද්ද චිත්‍රපටිය කියලා වචන දාගෙන නැහැ නේ වචන දාලා ගමු වචන දාලා ගමු නැත්නම් බොරු කියයි ඔව් ඒ බයම තමයි තියෙන්නේ තියනවද සින්දුව වචන නැතුව කියමු
නෑ අපි ඉල්ලගම කමන්න තිරන අපි ඔන්න වචන හොයාගන්නකම් කෙටි විරාමයකට යමු අපි හොඳයි අපි අපි කෙටි විරාමයකට ගිහිල්ලා කියන්නේ මේ සමහරලාට වචන ඔව් වචන මං බොරු වචන කියන එක වඩා හොඳයි නේ මේ හරි වචන බලාගෙන කියන එක අපි සුළු විරාමයකට ගිහිල්ලා සින්දුවට සූදානම් කරලා විරාමයෙන් පසු ගීතය ගායනා කරමු අපි විරාමයෙන් පසු ස්වාධීන රූපවාහිනිය සංවාදයේ සමගයි ඔබ රැඳී සිටින්නේ අද්මිරාල් තුමනි අපි සින්දුවක් කියන්න ලැහැත් වුණානේ කොලේ නැතුව පොඩ්ඩක් ප්‍රවාදයක් කරන්න දැන් කොලේ අඹුණා අපි අපි මේ සින්දුව අහලා ඉමුකෝ අහලා ඉවරලා බලමු ඒ ගැන විස්තරේ සෙමහස සොම්නස අතිනත ගත්විට එමිහිරි සුවය වැවේ ඉංගියෙන් පවසන සේරුම් යුවලක් යති අරගගන ගැබේ යති අරගගන ගැබේ හිරු රැසන් සිප සිප පිපිමල් කැකුලක ආසිරි සුවඳ හදේ වමරෙක් ලතවෙයි මල් පැණි නුසුයා නැතිවද සතුට හදේ නැතිවද සතුට හදේ පෙම්රස එපා කියා රුදු බමරෙකු ගෙනියා ඉගිලියයිද කියා මද මද පවනින් පොඩිරැල් සෙලවෙන ලස්සන තිසාවැවේ ලු බව ඔබටත් දැනිලද නොදැනි ඔබ මේ නිහඬ වුනේ ඔබ මේ නිහඬ වුනේ ලා 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 පෙම්රජ දහන් මවා වැවළඟ තුරුළු වෙලා හිනෙහි මුකුළු කළා සෙනෙහස සොම්නස අතිනත ගත් විට ඉමිහිරි සුවය මැවේ පවසන සේරුන් යුවලක් යති අරගගන ගැබේ යති අරගගන ගැබේ මල්ලිකා කහවිට ඔය ගීතය ගායනා කළේ ඔය ඩැඩි චුට්ටක් අඩු ලයකින් ටෙම්පෝ එක පොඩ්ඩක් උස්සලා ගිවේ හැබැයි ඔබතුමාගේ කටහඬට ඒ ටෙම්පෝ එක ටිකක් වැඩි කරපු එක හොඳයි කියලා හිතෙනවා මේක ඉතින් කාන්තාවක් කියපු බොහොම සියුමැලි හඬකින් කියපු ගීතයක්නේ බෝ මමත් පොඩ්ඩක් උත්සාහ කරා නෑ 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 ඒ රින්දුට සාධාරණයක් වුණා කියලා අපි හිතනවා ලාදළු චිත්‍රපටියනේ ලාදළු චිත්‍රපටිය ලාදළු චිත්‍රපටිය මං හිතන අමරදේව ශූරින් තමයි මේකේ සංගීතය අතුනට තෝනේ දැන් අපිට නාවක හමුදාව හම්බ වෙන අවස්ථා කීපයක් තියෙනවා සාමාන්‍ය වැසියන්ට නාගදීප යනකොට හම්බ වෙනවා සමහර වෙලාවට සේරු විද යනකොට ඒ කාලේ හම්බුණ දැන් නම් එහෙම කෙනෙක් තියෙනවද මන් දන්නේ නැහැ නාගදීප යන අයට නම් නාවක හමුදාව බොහොම සමහර අවස්ථාවලදී උදව් කරන අවස්ථා තියෙනවා නාගදීප පන්සලටත් මම හිතන්නේ නාවක හමුදාවේ විශේෂ සම්බන්ධයක් තියෙනවා නේද මොකද ඇත්තටම නාගදීප කියන්නේ උතුරු කරේ සාමාන්‍ය සිංහල බෞද්ධ සමාජයෙන් ඈත් වෙලා
අවදානම් කලාපයක තිබුණු තැනක්නේ දැන් නැහැ අවදානමක් නමුත් ඒක යුගයක අපිට බයකුත් තිබුණා නාගදීපෙට මොකද වෙන්නේ කියලා හැබැයි ඒ අවස්ථාවේදී මට හිතෙනවා මේ නාවික හමුදාව විශේෂ කාර්යභාරයක් කළා ඒ වගේ අවස්ථාවල් ආරක්ෂා කිරීමට සහ මේ අවශ්‍යතාවයන් සැපයීමට ඒක ඒ දැනටමත් ඒ සම්බන්ධතාවය තියෙනවද ඔව් නාගදීපේ ගැන කතා කරොත් දිසානායක මහත්මයා අපි නාගදීපේ නායක ස්වාමීන් වහන්සේ තමයි විශේෂ ගෞරවය දක්වන්න ඕනේ. මොකද එතුමා ඔය මොන කලබල කරදර තිබුණත් දැන් ඉන්න නායක ස්වාමීන් වහන්සේත් එතකොට හිටපු ඒ ලොකු නායක ස්වාමීන් වහන්සේත් දිගටම කවදාවත් නාගදීපේ අතහැරලා ආවේ නැහැ. ඔව්. එතකොට නාගදීපේ ඉන්න වැසියොත් කවදාවත් නාගදීපේ විහාරය අතහැරියේ නැහැ. එතකොට මේ නාගදීපේ ආරක්ෂාවට නාවික හමුදාවත් කවදාවත් නාගදීපේ අතහැරියේ නැහැ. ඉතින් ඒ අපි නාවික හමුදාවත් ඒ නායක ස්වාමීන් වහන්සේත් අතර ඒකින්ද තද බැඳීමක් තියෙනවා. ඉතින් නාවික හමුදාව නාගදීපයි අපේම කොටසක්. ඒ ඒ සම්බන්ධතාවය තාම තියෙනවා යා. තාම තියෙනවා. ඉතින් ඒ ඒ නායක ස්වාමීන් වහන්සේව අපිට අතාරින්නත් බෑ. නායක ස්වාමීන් වහන්සේ අපිව අතාරින්නෙත් නෑ. යුද්ධය පවතින කාලේ නාගදීප විහාරයට කිසියම් තර්සවාදීන්ගේ සම්පූර්ණ තර්ජනයක් තිබුණාද? නෑ. එහෙම ලොකු තර්ජනයක් තිබෙන්නේ නෑ. නමුත් අපි ඒ මූදේ ඒ තර්ජන අපිට තිබුණා. දැන් ඔය මූදේ අපිට අපේ බෝට්ටුවකට ත්‍රස්වාදී මයින්ස් කියන්නේ ප්‍රහාරයක් එල්ල වෙලා අපේ නිලධාරියෙක් මැරුණා කමාන්ඩර් මහින්ද කියලා. ඒත් එක්කම ඇඩ්මිරල් අමරවීරත් කමාන්ඩර් රූපසිංහත් බොහොම තුවාල ලබා ගන්න ඒ මේ බෝට්ටුව නගදීප චැනල් එකේ නගදීපට එන පාරේ මයින්ස් දාලා. ඉතින් එල්ටිටි ක්‍රියාකාරකම් බොහොම තදින් ඒ පැත්තේ තිබුණා. නමුත් නාගදීපෙටම කියලා කෙලින්ම තර්ජනයක් ආවේ නැහැ. නමුත් ඒ වටපිටාව බොහොම අපහසුතාවයකට පත්වලා තිබුණා. නමුත් නාගදීපේ ගමන් කිරීම සඳහා මේ ප්‍රවාහන සේවයක් සපයන පුද්ගලික ආයතන තියෙනවා නේ? බෝට්ටු ගොඩක් තියෙනවා. මොකද මේ අපේ විශේෂයෙන් දකුණේ ජනතාව, දකුණේ බෞද්ධ ජනතාවට නාගදීප වැඳ ගන්න යනවා කියන එක ලොකු දෙයක්. අපි තදින්ම විශ්වාස කරනවා බුදුන් වැඩි ස්ථානයක් හැටියට. ඉතින් ඒ නිසා ඒක මේ විශේෂ වැදගත්කමක් තියෙනවා. ඒ සඳහා බෝට්ටු ගොඩක් ඒ කුරිකට්ටුවන් කියන පියරක ඉඳන් නාගදීප දීපේ කියන්නේ දූපතනේ ඒ ඒ දූපතට ඒ බෝට්ටු යනවා. ඉතින් ඔතන ඒ ගොල්ලොන්ට කරදර නොවෙන්නත් අපේ පහසුකම් සලස ගන්නත් නාවික හමුදාවේ කට්ටිය ගෙනියන්න වෙනම අපි පියරකුත් තියෙනවා. අපේ වෙනම බෝට්ටු යෙදිලා තියෙනවා. ඒක ඉතින් නාවික හමුදාවේ කට්ටියට අපි අපි ওই දිගටම හිටපු තැන. ඉතින් ඒක අපේ තැනක් නිසා අපි ඒක වෙනම කටයුත්තකුත් කරනවා. නමුත් පොදු කටයුතු සඳහා බෝට්ටු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එහෙම නැත්නම් නායක හමුදාවෙන් ඒ ප්‍රවාහන සේවයක් සපයන්නේ නැහැ නේ? නෑ, අපි ඒක අපේ මේ අපේ කට්ටියට විතරක් දෙන එකක්. නායක හමුදාවෙන්. හරි, අපිට සමහර වෙලාවට අපි කියමු මොකක් හරි ප්‍රභු කොටසක් ගෙනියන්න වෙනවා නම් එහෙම එහෙම දෙයක් අපිට කරන්න පුළුවන්. සෑහෙනක් තියෙනවා. හමුදාව මෙතනට අපි නැවත වරක් සුළු විරාමයකට පාලන මැදිරියට ගිහිලා නැවත සාකච්ඡාවකට එහෙමනම් අපි හොඳයි අපි තව තව කතා කරමු. දැන් අපි නාගදීපේ ආරක්ෂාව ගැන කතා කරනකොට දැන් අපිට උතුරු නැගෙනහිර පළාත් ඇත්තටම දැන් යුද්ධ කාලයේදී දරුණුවටම සටන් තිබුණු පළාත් තමයි උතුරු පළාත සහ නැගෙනහිර පළාත. දැන් මේ මේ පළාත් දෙක ගැන නාවික හමුදාවට තිබුණේ අනෙක් පළාත්වලට වඩා විශේෂ වගකීමක්. ඒ වගේම නාවික කඳවුරු. නාවික කඳවුරු යුද සමයේදී නොයෙකුත් කඳවුරු වැටුණා අතහැරලා ආවා. නමුත් නාවික කඳවුරු කරයිනගර කඳවුර සහ තිරිකුණමලේ කඳවුර වලට එහෙම හානියක් සිදුුණේ සහ අතහැර යාමක් සිදුුණේ නැහැ. එතකොට ඊට අමතරව තව කඳවුරු තිබුණාද නැත්නම් අපිට යුද සමයේදී අහිමි වුණු කඳවුරු තිබුණාද? අපි උතුරු ප්‍රදේශයේ නැත්නම් නැගෙනහිර ප්‍රදේශය කියලා ගත්තොත් අපිට ඇත්තරම ත්‍රිකුණාමලයේ නාවික කඳවුරත් කරේනගර නාවික කඳවුරටත් දෙකටම තදබල ප්‍රහාර එල්ල වෙච්ච අවස්ථා තිබුණා. ඒ කියන්නේ මුල් කාලේදී කරේනගර කඳවුරටත් නමුත් යාපනය ක්ලියර් කළා. යාල්දේවි මෙහෙයුමෙන් පස්සේ අපිට ඒ තර්ජනය ආවේ නැහැ. ත්‍රිකුණාමලයට අන්තිම කාලේ වෙනකොටත් ඇත්තරම මේ ඔය මාවිල්ලාරු සිද්ධිය වෙනකොට ඒත් එක්කම වෙච්ච දේ තමයි ජෙට් ලයිනර් ගහන්න පටන් ගත්තා ත්‍රිකුණාමලේ කැම්ප් එකට ගහුව එක. ඒ කියන්නේ යුද්ධයේ ආරම්භයේ මමල්ලාරු කියන්නේ. ඔව්. ඒතර ඒ ත්‍රිකුණාමලේ කැම්ප් එකට ගහුව එක. මොකද ත්‍රිකුණාමලේට ගැහුවොත් ත්‍රිකුණාමලේ වැටුනොත් යාපනය බලන්න බෑ.
අපි මොකද නාවික සම්බන්ධතාවය තියෙන්නේ ත්‍රිකුණමලි හරහා තමයි යාපනය වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් අපි ගාල්ලේ ඉඳන් එන්න ඕනේ, කොළඹ ඉඳන් එන්න ඕනේ. ඒක බොහොම දුෂ්කරතාවයකට පත් වෙනවා. ඉතින් ඒක ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒකෙන්ද ත්‍රිකුණමලේ මර්මස්ථානයක් හැටියටම සැලකිය යුතුයි. ඒතකොට ඒක ආරක්ෂා කර ගැනීම ප්‍රධාන කර්තව්‍යයක් නිසා තමයි ත්‍රිකුණමලේ මුළු හාබර් එකම නාවික හමුදා යටතට ගත්තේ. ඒ කියන්නේ මුළු මේ හාබර් එකේ වෙරළ තීරයේම නාවික හමුදා යටතට ගත්තේ. මම හිතනවා ත්‍රිකුණමලේ සිට නාවික හමුදා පමණක් නෙමෙයි යුද හමුදාව පවා ත්‍රිකුණමලේ සිට තමයි සමහරලාට සෙබළුන් ප්‍රවාහනය වගේ දේවල් ඒ ප්‍රවාහනය කරේ දසනායක මහත්මයා මුළු හමුදා තුනම සිවිල් ජනතාව ඒ සියලුම දෙනා වෙනුවෙන් ප්‍රවාහන කටයුතු කරේ නාවික හමුදාවත් සිවිල් නෞකාවත්. ඒතර සිවිල් නෞකාවක් ගියත් අපිට ඒකට ආරක්ෂාව සැපයීම සිවිල් සිදුකල යුතුව තිබුණා. නාවික හමුදාවෙන් තමයි ඒකත් කරේ. ඔව් ඉතින් ඒ නිසා ඒ ප්‍රවාහන කටයුතු අපිට ගුවන් හම්බගින් ගෙනියන්න පුළුවන් ටිකයි. මොකද අපිට අපේ තිබිච්ච මේ පහසුකම් වල අඩුකම නිසා. ඒකින්ද කොහොමත් ප්‍රවාහන කටයුතු නෞකාවලින් කරන එක තමයි වඩා ලේසි. වියදම අඩු ඒක තමයි ආර්ථික වශයෙන් හොඳ. මුහුදු මගින් ප්‍රවාහනය. ඉතින් ඒ නිසා මුහුදු මගින් ප්‍රවාහනයට තමයි වැඩි දෙනෙක් යොමු වෙලා තිබුණේ. ඉතින් එතකොට දැන් නමුත් අපි හිටපු කැම්ප් එකකට ඒ වගේ දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවලා අපිට වැටිච්ච අවස්ථාවක් තමයි පූනරින්. එතකොට ඒක හැබැයි මුහුදට කෙලිම උපනති තැනක් නෙමෙයි, ඒක ජෆ්න ලැබුන් එකේ තිබිච්ච කඳවුරක්. නමුත් කරේ නගර කඳවුරට සහ ත්‍රිකුණමලේ නාවික කඳවුරට අභියෝග තිබුණා, තර්ජන තිබුණා, ප්‍රහාර තිබුණා. නමුත් ඒ ප්‍රහාර වලින් සතුරන්ට ජය ගැනීමට හම්බුනේ නැහැ. ඒ සේරම අපි ජයගත්ත සාර්ථකව. දැන් අපිට නාවික හමුදාව ගැන කතා කරනකොට හමුදාපෙත්තුමනේ නාවික හමුදාවට දැනට අපිට ලොකු නැව් කියලා නැව් නෑ නේද? එහෙම නිකන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා නාවික හමුදාවලට මහ විශාල නැව් තියෙනවා, ගුවන් යාන ගෙනියන විශාල නැව් අපි දැකලා තියෙනවා. නමුත් ලංකාවට එහෙම ලොකු නැව් කියලා මේ අයිතියක් නෑ. අපිට අවශ්‍ය නැද්ද එහෙම එකක් අපිට? දැන් ලොකු නැව් කියලා කිව්වම අපි මේ විශේෂ තත්ත්වයක් තියෙනවා. මං අපි බොහොම නාවික හමුදාව හැදිච්ච හැටි ගැන මට කතා කරන්න වෙනවා. මේ නාවික හමුදාව ගොඩ නැගුණේ ත්‍රස්තවාදී තර්ජනයක් හමුවේ. ඒ ත්‍රස්තවාදී තර්ජනයක් හමුවේ ගොඩනැගෙන නිසා අපිට ඒ තර්ජනයට මුහුණ දෙන්න අවශ්‍ය නැව් යාත්‍රා තමයි නාවික හමුදාවට ගත්තේ. මොකද අපිට තිබුණ ප්‍රශ්නයක් විසඳන්න. ඒතර ඒක ඔය ලොකු නැව් වලින් කරන්න පුළුවන් යුද්ධයක් නෙමෙයි. නමුත් අපිට ඒ ලොකු නැව් අවශ්‍යතාවයක් ආවා ඈත මුදට ගිහිල්ලා මේ ඒ පාවෙන ගබඩා විනාශ කිරීමේදී. නමුත් එතකොට අපිට තිබිච්ච ඒවායි මැනේජ් කරගන්න පුළුවන් වුණා. ඒ නිසා අපිට ලොකු නැව් අඩුයි. අපිට තියෙන්නේ අතේ ඇඟිලි ගානෙන් පෙන්වන්න පුළුවන් ලොකු නැව් සංඛ්‍යාවක් සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා නැත්නම් අපි ඩෝරා කියලා කියන යාත්‍රා 60කට කිට්ටු සංඛ්‍යාවක්. ඉතින් අපේ නේවික එක පැත්තකින් ගත්තොත් ඒක අසමතුලිතයි. දැන් අපි එතනින් එළියට එන්න ඕනේ. දැන් අපි මේ යුද්ධෙන් පස්සේ දැන් අපි එළියට එන්න ඕනේ. මොකද දැන් අපිට තියෙනවා අන්තර්ජාතික ප්‍රජාව, නාවික ප්‍රජාව වෙනුවෙන්, කියන්නේ නේවි නෙමෙයි මර්චන් නේවි එකට. කියන්නේ වෙළඳ නාව් වෙනුවෙන් කළ යුතු රාජකාරි කොටසක්. ඒ කොටස කරන්න අපිට පොඩි ඩෝර යාත්‍රාවලින් කරන්න බෑ. ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ ධර්මයක් ලොකු නැව් වලින්. ඒකට අපිට කියන්නේ අපිට අපේ රටේ හැටියට අපිට අපි බාහිර තර්ජනයක් කෙලින්ම පේන රටක් නෙමෙයි මේ. අපිට ඉන්නේ අදෘශ්‍යමානයි. අපේ සතුරෙක් අපිට පේන්නේ නැහැ. අපිට කල් පහුගේ ඉස්සර කාලේ අපිට සතුරෙක් හිටියා. දැන් අපිට එහෙම සතුරෙක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මම සතුරෙක් නැහැ කියන වචනේ කොයි වෙලාවකවත් මම පාවිච්චි කරන්නේ නැහැ. සතුරෙක් නැහැ කියලා හිතන්න හොඳත් නැහැ. හොඳ නැහැ. දැන් මම පාවිච්චි කරන්නේ අදෘශ්‍යමානයි කියන එක. එතකොට සතුර නැහැ පේන්න. නමුත් අපි හැම වෙලේම සූදානමින් සිටිය යුතුයි. ඒතර ඒ தત્ත්වය මත අපිට තරමක දේවල් ඕනේ. නමුත් අපිට කවදාවත් තිබුණේ නැහැ පිට රටකින් ඇවිල්ලා අපිව යටත් කරගැනීමේ තර්ජනයක් කිලින්. ඒක එනවා නම් එන්නේ යුදමය වශයෙන් නෙමෙයි වෙනත් වශයෙන්. ඒතර වෙනත් වශයෙන් එන එකට යුදමය වශයෙන් පිළිතුරු දෙන්නත් බෑනේ. ඉතින් ඒ නිසා අපිට නෞකාවල් ඕනේ වෙනවා නම් අපි බලාපොරොත්තු වෙන උපරිම தત્ත්වෙන් ෆ්‍රිගේට් කියන මට්ටමේ නෞකාවක්. ඒක කියන්නේ ඒක අපිට තිබුණු එකද තියෙන එකද ඔය කියන්නේ අපිට දැනට ඉස්සර තිබුණා ගජබාහු කියලා නම තිබුණා. ගජබාහු නමුත් දැන් අපිට නැහැ. දැන් අපිට උපරිම තියෙන්නේ ආවේක්ෂණ කටයුතු සඳහා යොදා ගන්න ඒ
ගැඹුරු මුහුදේ ආරේ ආවේක්ෂණ කටයුතු අපි කියන OPV කියලා offshore patrol vessel කියලා ඒක තමයි අපේ දැනට තියෙන ලොකුම නැව දැන් ඇත්තටම දැන් මේ දවස්වල සාකච්ඡාවක් කරනවා ඇමරිකාවත් එක්ක තව නැවක් අපිට දෙන්න මේ ඒකත් ගේන්න ඔබතුමාට යන්නේ දන්නේ ඒකට ඉතින් දැන් කරුණු කරුණු කපිතාන් කෙනෙක් තමයි ඒකට යන්න ඕනේ පුදුමාර පොඩ්ඩක් තියෙනවානේ ඇමරිකාවෙන් ඉඳලා මෙහෙ යන්නවා ගෙනල්ලා ඔව් ඒකට තරුණ කපිතාන් කෙනෙක් යයි අරන් එන්න ඉතින් දැන් ඒ නමත් සාමාන්‍යයෙන් ලොකු නමක් මීටර 115ක් විතර දිග එතකොට ඒක මේ අපි කතා කරන අපි කියනවා බර නැත්නම් ඒක ඩිස්ප්ලේස්මන්ට් කියන එක ටොන් 3000ක විතර නැවක් I think දැන් අපිට තියෙන ලොකුම නැව වෙනවා එතකොට ඒක ආපුවම ඉතින් ඒ ඒ තරමේ නැවක් නමුත් වෙපන්ස් තියෙන දැනට අපිට තියෙන නැවවල වෙපන් බොහොම සීමිතයි අපි දැන් මොකද අපිට අපිට අර අපි හැදින පැත්තකටනේ ඉතින් එහෙම නැතුව කාට හරි අපි හිතමු පයිරට්ස්ලට හරි බය හිතෙන විදිහේ වෙපන් එකක් තියෙන්න දෙපේ නැවක් වුණාම නෑ හමුදාවක් කිව්වහම මේ යුද්ධයක් නැති වුණත් ඒ සූදානම තියෙනවා සූදානම තියෙනවනේ ඉතින් එන ඒ ඒ තත්ත්වයේ තියෙන වෙපන්වත් තියෙන නැවක් ගන්න අපි දැන් මේ ඇමරිකාවෙන් හම්බ වෙන නැවටත් අපිට 76 mm ගන්න එකක් තියෙයි ඒ 76 mm ගන්න එක කියන්නේ බොහොම වගකීම සහිතව වැඩක් කරන්න පුළුවන් වෙපන් එකක් අද්මිරාල්තුමනි අපේ පාලන මැදිරි මම හිතනවා ගීතයකට සූදානම් කරගෙන සිටිනවා ගීතයක් පෙන්වන්න අපිට තියෙන එකක් ගායනා කරන්නත් එකක් තියෙනවා පස්සේ මම මහසෛරවට කියලා ගීතයක් තියෙනවා නාවික හමුදාව ගැන කියවෙන අපි නාවික හමුදාවේ දර්ශනත් සහිතව ඒ ගීතය නර්මලයිමු सायुर्वट सदा रन्वट रट रखन मुर देवता पिन पिन विमे पेर पिनट इपदुन अपे दूदरुवन पिन विमे पेर पिनट इपदुन अपे नाविकयन I
අභිමානී මහසයුර වට සදාරන්නට රට රකින්න මුරු දේවතා පෙළ පින්දිමේ පෙර පිනට ඉපදුන අපේ දූ දරුවන් පින්දිමේ පෙර පිනට ඉපදුන අපේ නාවිකයන් අපේ මදු දරුවන් අපේ දැවිරුවන් අපේ මදු දරුවන් අපේ නාවිකයන් අපේ මදු දරුවන් අපේ දැවිරුවන් මහා සයුර ජයගත හැකි වීර සෙබළුන් පමණක් නොවේයි හොඳ සංගීත ශිල්පීන් හොඳ ගායකයින් හොඳ ගීත රචකයින් වගේම හොඳ තාක්ෂණික ශිල්පීන් ඉන්නවා කියලා ඒ ගීතය දිහා බලනකොට අපිට හිතෙනවා අපේ රට ගැන අපිට ආඩම්බරයක් දැනෙනවා අපිට රට වටේට ආරක්ෂාවක් තියෙනවා කියලා දැනෙනවා නායක හමුදාවතුනි දැන් නායක හමුදාවට මේ වගකීම් වලට අමතරව නායක හමුදාවට මේක මූදෙන් වැටවිච්ච රටක් නිසා මූදෙන් එන උවදුරු තව තියෙනවනේ මේවා ගැන වගකීමක් මම හිතන්නේ නායක හමුදාවට තියෙන්නේ දැන් අපිට කිමුකෝ අපි අනවසර පැමිණීම් අනවසර බඩු භාණ්ඩ පැමිණීම් වගේ දේවල් ගැනත් නායක හමුදාවට වගකීමක් පැවරෙනවා. ඔව් ඒක දැන් කස්ටම්ස් ඕඩිනන්ස් එක යටතේත් නායක හමුදාවට ඒ බලය පවර්ලා තියෙනවා. එතකොට අපි 2010 පටන් ගත්තේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව. එතකොට 2010 පෙර ඔය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව රාජ්‍ය රාජකාරීද නායක හමුදා රාජකාරී දෙකම කරේ නායක හමුදාව විසින්. එතකොට අනවසරයෙන් රටට ඇතුල් වෙන හා රටින් පිට යන අය රටට අනවසරයෙන් එක එක ද්‍රව්‍ය ගේන මත්ද්‍රව්‍යත් ඇතුළුව. එතකොට හොර බඩු කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරොත් රටින් එළියට යන ඒවත් රට ඇතුළට ගෙන ඒවත් අපේ රටේ නෝන කට්ටිය ඇවිල්ලා අපේ මුදේ ඉන්න මාළු අල්ලන් යන එක ඒක වළක්වන්න ඕනේ. එතකොට අපේම දීවරයෝ වැරදි පන්න ක්‍රම පාවිච්චි කරලා මසුන් මැරීම අර බොටම් ස්ට්‍රෝලිං වගේ බොටම් ට්‍රෝලිං තියෙනවා සුරුකු දැල් තියෙනවා ඩිස්කෝ දැල් තියෙනවා ඒ වගේ එක එක පන්න ක්‍රම තියෙනවා අපේ මේ දීවර මන්ත්‍යංශයෙන් තහනම් කරපුවා. ඔව් හැබැයි ඔක ඉතින් අපේ දීවරෙන් වඩා ඔක කරන්නේ ඉන්දියා දීවරෙන් නේද ගොඩක් අය ඉන්දියා දීවරෙන් තමයි බොටම් ට්‍රෝලිං කියන එක වැඩියෙන්ම කරන්නේ ඉන්දියා දීවරෙන්. ඔව් නමුත් ඔය තහනම් දැල් වර්ග පාවිච්චි කරන එක අපේ කට්ටියත් කරනවා ඒක ඩයිනමයිට් ගාන එක. ඔව් ඔව් දැන් මේ ඒවා බොහොම නරක දේවල් ඒවා ඔය මේ අනාගතයක් ගැන හිතන්නේ නැති අය කරන වැඩ. ඒ ඒ අපට ඉන්න සීලුම මසුන් පොඩි ලොකු පොඩි ඔක්කොම මැරෙනවා. ඒ වගේම පොඩි දැල් පාවිච්චි කරපුවමත් ඒ පොඩි මසුන් මැරෙනවා. පොඩි මසුන් මැරුණාම අපෝ බෝවීම නැතු වෙලා යනවා. එතකොට අනාගතයක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලයක් තියෙනවද නාගරික හමුදාවට? අපිට තියෙනවා අත්අඩංගුවට අරගෙන පොලිසිය මගින් උසාවියට ඉදිරිපත් කිරීමේ හැකියාව. නමුත් අපි කරන්නේ පොලිසියට බාර දෙන්න. ඒ කියන්නේ ෆිෂරි ඉන්ස්පෙක්ටර්ස් ලා හරහා. ඒගොල්ලොන්ට තමයි මේ බලය තියෙන්නේ. නමුත් අපිට පුළුවන් ඒ යමක් සිදු වෙන වෙලාවේ අත්අඩංගුවට ගන්න. දැන් අපි පිටරටක කෙනෙක් ඇවිල්ලා මාළු අල්ලද්දී ලංකාවේ මූදේ අපි එයාව අල්ලනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ එයා මාළු අල්ලමින් සිටියා කියන එක ඔප්පු කරන්න. එතකොට එතකොට ඔවුන්ගේ යාත්‍රා බහණ්ඩ ඒවත් එක්කම තමයි අපි ගෙනල්ලා පොලිසියට බාර දෙන්නේ. දැන් මෙතෙක් අපි තත්වයේ ගත්තොත් අපි ඉන්දිය දීවරෙන් සංඛ්‍යාව ගත්තොත් ඉන්දිය දීවරයොත් බෝට්ටුවත් අපි ගෙනල්ලා බාර දුන්නාන් පස්සේ හුඟක් වෙලාවට බෝට්ටුව යවන්නේ නැහැ ආයි. බෝට්ටු තියා ගන්නවා. ඒක රසන්ත කරනවා නෙමෙයි. නමුත් නඩු බාණ්ඩයක් හැටියට දෙකටම තියෙනවා. ඒ දීවරින්ම හැකි ආකාරයෙන් හෙමින් යවනවා. දැන් මේ වගේම අපේ දීවරුත් අහුවෙනවා ඉන්දියාව. අපේ ආයත් වැඩදි කරනවා සීමාව පනලා එහාට ගිහින්. සීමාව පනලා ගිහිල්ලා එහේ දීවර කටයුතු කරනවා. ඉතින් එහෙම කරපු මං හිතන්නේ අපේ නම් ගොඩ දෙනෙක් නෑ දැන්. අපේ බෝට්ටු තුනක් දීවරු 6 දෙනෙක් වගේ තමයි එහේ මේ පවත්කගෙන ඉන්නේ. හැබැයි ඔය මේ අනවසරයෙන් මිනිස්සු ඇදපු බෝට්ටු දෙකක් තියෙනවා දියවරු 6 දෙනෙකුත් එක්ක. ඒක එහේ දැනටම හිරේ දාලා තියෙනවා. ඒ වගේ මෙහෙට ආපු කට්ටිය ඉන්නවා අනවසරයෙන් මිනිස්සු ගෙනල්ලා කියන්නේ කේරළ ගංජා ගේන එක බොහොම සාර්ථකින් කරන එකක්. එහේ ඒවට අල්ලගත්ත මිනිස්සුන් අපි රිලීස් කරන්නෙම නැහැ. ඒගොල්ලෝ නඩු පවරනවා මේ හෙරොයින් ගෙනාපු එක අවස්ථාවක අපේ යාත්‍රාවේ තිබිච්ච කැමරා පද්ධතිය මගින් මේක හරියටම දැర్శකගත කරපු නිසා අපිට පුළුවන් වුණා අපි අලන වෙලාවේ
එයාගා අතේ බඩු තිබුණා එයාගේ මූදුර දාලා තිබ්බේ නමුත් ඒක ඒ අර කැමරාපති සටහන් කරගෙන රෙකෝඩ් කරලා තිබිච්ච නිසා ඒගොල්ලොන්ට මරණ දඬුවම දුන්න මේ අපේ උසාවි පස්සේ ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලෝ අපි එහාට යව්වා මරණ දඬුවම මේක ක්‍රියාත්මක කරේ නැහැ අපි කොහොමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැනේ ඒ නිසා නමුත් ඒ කටයුතු ඔක්කොම නායක හමුදාවෙන් බොහොම බාර දුර රාජකාරියක් ලෙස අරගෙන කරනවා මොකද අපේ අනාගත පරපුරට විශාල ප්‍රශ්නයක් මේ මද්ද්‍රව්‍ය රට ඇතුළට එන එක. අමතකතුනේ දැන් අපිට දැන් ඔය මූද ගැන කතා කරනකොට මූදේ දැන් අපිට අයිති සීමාවක් තියෙන්න ඕන නේද? දැන් අපිට මූදේ මේ ලංකාවට දැන් අයිති කියලා අපිට අසීමිතව අයිතියක් නැහනේ. මොකක්ද අපේ සීමාව? ඔව් ඒවා කෙටි උත්තරයක් දෙන්න අපිට වෙලාව ප්‍රශ්න. අපිට තියෙනවා මූදු 70ක්ම 12ක්. මුලින්ම ඒක රටේ නීතිය පවතින මූදු 70ක්ම 12ක්. ඔව් මූදු 70ක්ම 12ක්. ඔව් මූදු 70ක්ම කිව්වම සාමාන්‍ය 70ක්ම වඩා වෙනස් නේ. පොඩ්ඩක් වැඩි. ඔව් පොඩ්ඩක් වැඩි. හරි. ඒක විතරක් අපි මතක තියාගන්න. හරි හරි හරි. මේ ඒතර පොඩ්ඩක් වැඩි. ඒතර මූදු 70ක්ම 12ක ප්‍රමාණයක්. ඊට පස්සේ ඊළඟ 70ක්ම 24 තුල පරිසර කටයුතු සඳහා ඊට පස්සේ අපේ අනන්‍ය වූ ආර්ථික කලාපයක් හැටියට 70ක්ම 200ක් වෙරළේ ඉඳලා 70ක්ම 200ක් දක්වා රටකට අයිති. ඒක තමයි අන්තර්ජාතික එකඟතාවය. එතකොට සමහර වෙලාවට නමුත් අපිට දැන් ඉන්දියාවයි ලංකාවයි අතර ගත්තොත් එහෙම දුරක් නැහැ. ඒක තමයි. ඒතර එතනදී අපි ඒක අපි දෙගොල්ලෝ කතා කරලා බෙදා ගන්නවා. දෙකට බෙදනවා. ඔව්. තියෙන ප්‍රමාණය දෙකට බෙදා ගන්නවා. එහෙම බෙදා ගත්තම දැන් කච්චති වලට 70ක්ම ගහයින් තමයි අපේ සීමාව යන්නේ. හරි. එතකොට මේ අපිට මේ අවසන් කරන්නත් කිට්ටු නිසා ඔබතුමාගෙන් තවත් ගීතයක් අහන්න නැතුව ඉවර කරන්න බෑ. මේ තව සින්දු ගොඩක් අහන්න තිබුණා. හොඳ අඩු ගානේ එකක් හරි අපි කියමු. මේ මොකක්ද අන්තිමට කියන සින්දුව? අනුරාධපුරේට. අනුරාධපුරේ? ඔව් ඒ මගේ ගම. අනුරාධපුරේ ගම. ඔව් අනුරාධපුර මගේ ගම. මේ ගමට ඇදිල්ලක් තියෙනවා නේද? ගමට නැත්තම් ඉතින් වැඩක් නැහැ නේ. අනුරාධපුරේ ගැන සින්දු ගොඩක් තියෙනවා. ඈ මොකද්ද මේ වන්දනාමේ යමු පේවිලා අනුරා නගරේ රාමේ අනුරා නගරේ කියලා එකක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? මේක විවියන් බොරලස් මහත්මිය ගායනා කරපු දුරපේන තැනිතල. ආ පරණ ගීතයක්. ආ ඔක නේද පරණ ගීතය කියලා කියන්නේ නේද? මොකක් පරණ ගීතයක්. ආ දුරපේන තැනිතල අනුරාධපුර දිහා උන් පෝයදා දේශ්‍රියා සාදු කිය කියා ඈත කිරිපාට පේන සරුසර සෑය දිලෙනවා සෑය දිලෙනවා නැගෙන රිදි සීනු හනින් නුවර එලි කළා නැගෙන රිදි සීනු හනින් නුවර එලි කළා නැගෙන රිදි සීනු හනින් නුවර එලි කළා නුවර එලි කළා දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා උන් පෝයදා දේශ්‍රියා සාදු කිය කියා ජේතවනරාම අභයගිරි වෙහෙර සාදු කිය කියා කරමි වන්දනා යමුද අනේ ඉවුර දිගේ තිසාවැව වටේ යමුද අනේ ඉවුර දිගේ තිසාවැව වටේ යමුද අනේ ඉවුර දිගේ තිසාවැව වටේ තිසාවැව වටේ දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා උන් පෝයදා දේශ්‍රියා සාදු කිය කියා උන් පෝයදා දේශ්‍රියා සාදු කිය කියා
සාදු සාදු කියලා තමයි කියන්නේ අපිට. පිටාව සුන්දරයි. ඔබතුමා හමුදා නිලධාරියෙක් හමුදාපතිවරයෙක් වගේම හොඳ ගායකයෙක් කියලා කියන්නත් පුළුවන්. වැඩි තියන්නේ ඔය ගායන හැකියාවට ඊතරම් තැනක් දීලා නැහැ නේද? ඉතින් හමුදාවේ අනිකුත් කටයුතු ගැන හිතපුවාම ඉතින් ඒව ගැන වැඩි අවධානයක් දීලා නැත්නම් ඉතින් ගායකයෙක් වෙන්නත් තිබුණා. මේ හොඳයි. මේ හොඳයි. ඔව්. නායක හමුදා ජීවිතය ගැන සතුටුද? අපොයෝ. අපිට මේ 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 සාමාන්‍යයෙන් අපි දන්නවා හමුදා නිලධාරියෙක් වුණාම බොහෝ වෙලාවට මේ පුද්ගලික ජීවිතයේ බොහෝ වෙලාවට කැපකිරීම කරන්න වෙනවා. ගෙදර ඉන්න නැහැ, ළමයි එක්ක ඉන්න නැහැ, අමුදරුවන් සමග ඉන්න නැහැ. ඉතින් ඒ උපද්‍රව වලටත් එහෙම දේවලුත් තියෙනවා නේ. ඒ ගැන පසුතැවීමක් නැහැ. නැහැ, ඒ ගැන පසුතැවීමක් නැහැ. මට මං හරි සතුටුයි මට හම්බ වෙච්ච, ඒ කියන්නේ මගේ පවුල ගැන මම හරි සතුටුයි. මට පවුල ගැන තොරතුරු ටිකක් කියන්න. මගේ දෙමව්පියෝ ගත්තත්, මගේ සහෝදර සහෝදරිය ගත්තත්, මගේ භාර්යාව, මගේ දියණිය, මේ ඔක්කොම ලඟින් මට කවදාවත් කිසිම ආකාරයකට මොනම තත්ත්වයක් යටතේවත් බලපෑමක් වෙලා නැහැ. ගෙදර එන්නකෝ කියලා. ඕන් ඉවසාගෙන හිටියා. ඔයගොල්ලෝ ඒකේ ඉවසාගෙන හිටියා බොහොම සතුටෙන්. ඒ ඇත්තට ඒ නිදහස සම්පූර්ණයෙන්ම මට ලැබුණා. මේ රාජකාරි කරගෙන යන්න මම හිතනවා සෑම රණ විරුවෙකුගේම පවුලේ කැපකිරීම පවුලේ තියෙනවා. දෙමාපියන්ගේ, බිරිඳගේ, දරුවන්ගේ ඔවුන්ට අහිමි වෙන දේවල් තමන්ගේ පවුලේ පියෙකුගෙන්, සැමියෙකුගෙන්, සහෝදර සහෝදරියකින්, දරුවෙකුගෙන් විය යුතුකම් සමහර වෙලාවට හමුදා සේවය නිසා අහිමි වෙනවා. නමුත් ඔව් ඒ හැමම රට වෙනුවෙන් ඉවසාගෙන සිටින පවුලේ සමාජිකින්වත් අපේ ගෞරවය තියෙනවා. අඩ්මිරාල් තුමනි, ඔබතුමා අපිට ඉදිරිපත් කරපු කරුණු නායක හමුදාව ගැන අපි දැනගත්තේ. තවත් බොහෝ දේවල් තියෙනවා අපිට කතා කරන්න. නමුත් අපිට කාලය හරස් වෙනවා. ඔබතුමාට ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. වටිනා කාලය මිඩඟු කරලා අපි සමග සෞන්දර්යයෙන් පිරි සුන්දර අඩු හෝරා දෙකකට ආසන්න කාලයක් අපි සමග ගත කිරීම ගැන ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. සභාපතිතුමා ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩලය අපි ප්‍රාර්ථනා කරනවා රට වට බැඳි රන් වැට ආරක්ෂා කරන එයගේ වගකීම් බාරගෙන සිටින නාවික හමුදාපති වශයෙන් මහා සයුර ශ්‍රී ලක වට සැදි මහා සයුරේ වගකීම් බාර අරගෙන සිඳුපතිතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි අපි සමග පැමිණ මේ සාකච්ඡාවට සහභාගීවීම ගැන. අපි ප්‍රාර්ථනා කරනවා නාවික හමුදාවේ සේවය අපිට දිගටම ලැබේවා, අපේ රටට ඒ ආරක්ෂාව ලැබේවා, ඔබතුමාගෙන් ඒ ආරක්ෂාව ලැබෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට පසුව පැමිණෙන සියලුම නාවික හමුදාපතිවරුත් නිලධාරිනුත් ඒ වගේ මේ විදිහට බාර අරගෙන අපේ රට ආරක්ෂා කරයි කියලා. බොහොම ස්තුතියි අපි සමග එකතුනාට.